සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි අදත් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ පෙළදම් කතිකාවත කියන මේ ධර්ම සභාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් කවුද කියන කාරණාව හඳුනාගන්ඩ සාකච්ඡා කරන්න යොදාගත්ත ධර්ම දේශනා මාලාවේ තවත් දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහායි. පින්නතන පහුගිය ධර්ම දේශනාව අපි නිමා කළේ බෝසතාණන් වහන්සේට තිබුණ එවලේම වැටහෙන නුවන හත්තිපාල ජාතක කතාවෙන් අපි එක සාකච්ඡා කළා. බෝසතාණන් වහන්සේට එහෙම වැටහෙන නුවනක් තිබුණ නම් භාග්‍යතුන් වහන්සේට කොහොම නුවනක් තියෙන්න ඇද්ද කියන කාරණාව සාකච්ඡා කළේ. මේ අභිනීහාරය කියන කාරණාව සාකච්ඡා කරන අතරයි අපි මේ කරුණු කාරණා සියල්ල පැහැදිලි කරගත්තේ. මෙන්න මේ අභිනීහාරය මහා අභිනීහාරය manussත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා අට්ඨ ධම්ම සමෝදානං අභිනීහාරෝ සමිජ්ජති කියන මේ ගාථා රත්නය අපි ඒ ප්‍රමාණයෙන් සාකච්ඡා කරලා ඉවර කළා. අපි අද සාකච්ඡාවට භාජනය කරගන්නේ දීපංකරෝ ලෝක විදු ආහූ තේනම් පටිග්ගහෝ උස්සීසකේ මං තත්වාන ඉදං වචන මබ්‍රවී. මේ ගාථාව ඉඳල තමයි මේ සාකච්ඡා කරන්නේ 59 වෙනි ගාථාව. සුමේද කතා පැහැදිලි කරන තැන මේ ගාථාව සඳහන් කරනවා දක්කිනෙය හෙයින් දම් පිළිගන්නා වූ කියන කාරණාව ආහූතීනං කියන කාරණාව සඳහන් කරන්නේ ඒකයි. දක්කිනෙයයි ලෝකයාගේ දානය පිළිගන්ඩ ඉතාම සුදුසුයි දම් පිළිගන්ඩ සුදුසු වූ දීපංකර බුදුරජාණන් වහන්සේ දාන ශාලාවට වඩින අතරතුර තමයි සුමේද තාපසතුමා මුණ ගැහෙන්නේ. ඒ දීපංකර සර්වඥයන් වහන්සේ මාගේ හිස් දොර වැඩ සිට මෙවදන් වදාළහ. එතකොට මේ සුමේද තාපසතුමා තමයි සඳහන් කරන්නේ දානය පිළිගැනීමට අතිශයින් සුදුසු වූ
දීපංකර භාග්‍යවතුන් වහන්සේ දානශාලාවට වඩින අතරතුර මාගේ හිස් දොර එකෙන මගේ හිස ළඟ හිටගෙන මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් මට කළා. පස්සත ඉමං තාපසං ජටිලං උග්ගතාපනං අපරිමේයං ඉතෝ කප්පේ බුද්ධෝ ලෝකේ භවිස්සති. පස්සත කියන්නේ බලන්න. පස්සත ඉමං ජටිලං, මහණෙනි බලන්න මේ මහා ජටිලයා. උග්ගතාපනං සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, ඉතා උග්‍ර වූ තපසක් තියෙන කෙනෙක්. උග්ගතාපසං අපරිමේය ඉතෝ කප්ප බුද්ධෝ ලෝකේ භවිස්සති. මෙයින් මහා කල්ප අසංඛ්‍ය හතරකුත් ලක්ෂ එකක් ගත වෙච්ච තැන මේ ලෝක ධාතුවේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා දීපංකර භාග්‍යතුන් වහන්සේ මගේ හිස් දොර ඉඳගෙන මට ප්‍රකාශ කළා. ආහු කියන කාරණාව, ආහු කපිලෞහයා රම්මා නික්ක මිත්වා තථාගතෝ පදානං පදහිත්වාන කත්වා දුක්කර කාරිකං. සඳහන් කරනවා ඒ කාරණාව, එකල්හි තථාගත වූ මෙතෙම කපිල නම් සිත්කළු වූ පුරයෙන් නික්ම පදන් වීර්ය වඩා දුෂ්කර ක්‍රියා කොට නියති විරණය ලබා දීපු හැටි. කපිල කියන මේ නගරයේ තමයි උපදින්නේ. එකල්හි තථාගත වූ මෙතෙම, තාම භාග්‍යතුන් වහන්සේ බවට පත් වෙලා නැහැ. කපිල නගරයේ ඉපදෙනකොට භාග්‍යවත් වෙලත් නැහැ. නමුත් මෙතන තථාගත කියන වචනයෙන් හඳුන්වලා තියෙනවා. එකල තථාගත වූ මෙතෙම කපිල නම් සිත්කළු වූ පුරයෙන්, ඉතාම විචිත්‍ර වූ නගරයක්, දේව නගරයක් හා සමානයි මේ කපිල වස්තුපුරය. මේ කපිල වස්තුපුරයේ නික්ම පදන් වීර්ය වඩා දුෂ්කර ක්‍රියා කොට, ඉතාම වීර්යෙන් යුක්තව දුෂ්කර ක්‍රියා කරලා ඒ දුෂ්කර ක්‍රියාව අතහරිනවා. මේ ගාථා පෙළේ සඳහන් හැටියටමයි අපි සාකච්ඡා කරන්නේ. මේ කරුණු ඉදිරියට ආය වෙනම සාකච්ඡා වෙනවා. මෙතනම මුලින්ම මව ගැන, පියා ගැන, ඒ සියලු කාරණා මෙතනම නැවත සාකච්ඡා කරනවා මේ පොලේ පොතේ පෙළ තියෙන හැටි. ඊළඟට සඳහන් කරනවා, අජපාල රුක්ක මූලස්මින් නිසී දිත්වා තථාගතු තත්ත පායා සමග්ගයිහ නේරංජර මුපේ හීති. දුෂ්කර ක්‍රියාව නිමා කරලා අජපාල නුගරුකමුලට පැමිණෙනවා. අජපාල නුගරුකමුලට පැමිණුණාම කිරිපිඩු දානයක් ලැබෙනවා. ඒ කිරිපිඩු දානයත් අරගෙන නේරංජනා කියන නදී ගාවට යනවා. එතකොට කවුද මේ කිරිපිඩු දානේ දෙන්නේ? කිරිපිඩු දානේ පූජා කරන්නේ සේනානී කියන නියම් ගමේ ප්‍රධානියාගේ දුව, එහෙම නැත්නම් සුජාතා කියන සිටු දියණිය. සුජාතාව මේ දානේ පූජා කරන්නේ බෝසතාණන් වහන්සේට නෙවෙයි, බෝධියේ වැඩ හිටි මේ නුගගහේ වැඩ හිටපු රුක් දෙවියට, රුක්ෂ දේවතාවට. මොකද ඒ දේවතාවුන් වහන්සේගෙන් වරයක් ඉල්ලලා තියෙනවා. ඒ වරය ලැබුණා. ඒ වරය ලැබුණ නිසා අවුරුද්දක් පාසා දේවතාවුන් වහන්සේට කරන්නා වූ පූජාවයි මේ කරන්නේ. එතකොට එදා උදේ පාන්දර නුගරුක මුල පිරිසිදු කරන්න ගියපු දාසිය ඇවිල්ලා කීවා, ආර්යාවෙනි, රුක්ෂ දේවතාවුන් වහන්සේ අද බෝධි මූලයටම වැඩලා ඉන්නේ, දානේ පිළිගන්න. මොකද මේ දාසියට අදහා ගන්න බැරි රූපයක් මෙතන තියෙන්නේ. තාම බුද්ධත්වයට පත් වෙලා නැහැ.
ඒ වුණාට ශරීරයෙන් රැස් විහිදෙනවා. බෝසතාණන් වහන්සේගේ ශරීරයෙන්නුත් රැස් විහිදෙනවා. යසෝදරා දේවීන් වහන්සේගේ ශරීරයෙන්නුත් රැස් විහිදෙනවා. ඒ කාරණා අපි ඉදිරියට සාකච්ඡා කරනවා යසෝදරා දේවීන් වහන්සේ ගැන. බෝසතාණන් වහන්සේ රැස් විහිදි විහිදි තමයි මෙතන වැඩ ඉන්නේ. දැන් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා දාන ආහාර අනුභව කරලා කෘෂ වේලා තිබිච්ච ශරීරයේ පුෂ්ටිමත් තත්ත්වයට පත් වෙලා මහා පුරුෂ ලක්ෂණ මතුවෙලා 23 මහා පුරුෂ ලක්ෂණ 80ක් අනු ව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ මේ සියල්ලෙන් නැවත මේ කය සපරිපූර්ණයි. එහෙනම් විහිදෙන රැස් වලින් යුක්තයි. මේ වෙලාවේ තමයි අප්‍රමාණ ප්‍රීතියෙන් මේ කිරියාහාරය හදන්නේ. මෙතන අපි මෙතන ටිකක් සාකච්ඡා කරමු මේ කිරියාහාරය හැදුවේ කොහොමද කියලා. මේ සාකච්ඡාව මේ සියල්ල සම්පූර්ණ සාකච්ඡා කරගෙන යන නිසා කොහොමද සුජාතාව කිරියාහාරය හැදුවේ? සඳහන් කරනවා දෙන්නු 1000ක්. කිරි දෙන්නු 1000ක්. වෙන් කරලා අරගෙන තෝරලා අරගෙන ඒ 1000ට කෑම කවන්නේ වැල්මී වනයේක. වැල්මී වනාන්තරයක තමයි කෑම කවන්නේ. එතකොට මේ කවන්න ඇත්තේ තනකොළක් තියෙන්න ඇති, වැල්මී කොළ වැටිලා තියෙනවා, වැල්මී වල වැල් බිමත් ගිහිල්ලා තියෙනවා. එතකොට තනකොළත් එක්ක වැල්මීත් මේගොල්ලෝ අනුභව කෙරෙව්වා. එහෙම කාලයක් මේ 1000 වැල්මී වනයේ කෑම කවලා 500ක් තෝරනවා. 500ක් තෝරලා ඒ තෝරගත්ත 500ට අයින් කරපු 500ෙන් කිරි දෝල තමයි බොන්න දෙන්නේ. කිරි පොවන්නේ. එහෙම කාලයක් ඒගොල්ලෝ පෝෂණය කරලා ඒකත් දෙකට බෙදලා 250ක් තෝරනවා. ඒ 250ට බොන්න දෙන්නේ අර අයින් කරපු 250ෙන් කිරි. ඉස්සරලාම වතුර තනකොළ කකා වතුර බීවා. ඊළඟට වැල්මී කකා කිරි බීවා. එතකොට මේ අයින් කරපු 250 වතුර බීලා නැහැ. ඒගොල්ලෝ බීලා තියෙන්නේ කිරිමයි. එතකොට ඒ 250න් කිරි දවල තමයි අර 250ට පවන්නේ. ඊට පස්සේ ඒක ආයේ ඒගොල්ලෝ දෙකට බෙදනවා. ආයෙත් දෙකට බෙදලා ඒගොල්ලන්ට කිරි පොවනවා. මෙහෙම මෙහෙම බෙදාගෙන බෙදාගෙන 62ක් 31ක් 15ක් බෙදාගෙන ඇවිල්ලා අන්තිමට 7 දෙනයි. දෙන්නු 7 දෙනයි. මෙන්න මේ දෙන්නු 7 දෙනා ගාවට එනකොට මේගොල්ලෝ කී කාලයක් කිරි බීපු අයද? මේ දෙන්නු එක එක්කෙනාට එක එක්කෙනාට වැඩි. එතකොට ඒ කිරි රස වැඩි, උකු වැඩි. එහෙම රසෙන් වැඩි, උකුෙන් වැඩි කිරි බීගෙන බීගෙන තමයි මේගොල්ලෝ ආවේ. එහෙම ඇවිල්ලා අන්තිම 7 දෙනාගෙන් දවාගත්තු කිරෙන් තමයි මේ කිරි ආහාරය සකස් කරලා තියෙන්නේ. මොන තරම් මధుර වෙන්න ඇද්ද? කොයි තරම් ප්‍රණීත විදිහට සකසන්නේ ඇද්ද? සඳහන් කරනවා මේ සුජාතාව දන්නේ නැහැ කාටද මේ දානේ දෙන්නේ කියලා. නමුත් අප්‍රමාණ දෙවිවරු දන්නවා අද කාටද සුජාතා දේවපුත්‍රයාට කියලා දානේ හදාගෙන යන්නේ කියලා. ඒ නිසා සඳහන් කරනවා සුජාතාවට තනියම දානේ හදන්න දුන්නේ නැහැ කියලා. ලිප ගිනි මොළවලයි තියෙන්නේ. ලිපේ ගිනි අඩු වෙනකොට ලිප ගිනි මෙරෙව්වා ලිපට පිම්බා කියලා සඳහන් කරන්නේ ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ. ශක්‍රදේවේන්ද්‍ර තමයි ලිපට පිඹින්නේ. මහා බ්‍රහ්මයා තමයි ඇවිල්ලා කිරිබතට ඉහලින් ඡත්‍රය අල්ලගෙන ඉන්නේ. ශක්‍රදේවේන්ද්‍ර ගිනි පිඹිනවා. මහා බ්‍රහ්මයා ඡත්‍රය ඉහලනවා. ලක්ෂ ගණන් දෙවිවරු ඇවිල්ලා දිව්‍ය ඕජාව බහලනවා මේ කිරිබතට. එතකොට අර කිරෙන් විතරක් ප්‍රණීත වුණා නෙමෙයි. සඳහන් කරනවා දැන් කිරි පැහැෙනවා. බුබුලු දදා පැහැෙනවා කියලා සඳහන් කරන්නේ පැහි පැහි මේ බුබුලු දදා කිරි දකුණු පැත්තට කැරකෙනවා කියලා සඳහන් කරන්නේ. දක්ෂිනාවර්තව කැරකෙනවා මේ බුබුලු. එහෙම කැරකි කැරකි පැහි පැහි උඩට එනවා. නමුත් අපේ බත පැහැෙනකොට වතුර බිඳුව එළියට විසිරෙනවා. නමුත් මේ කිරි මුට්ටි එක බිඳුවක් පිටට විසිරුනේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙම පිසගත්ත කිරි ආහාරය තමයි උදේ පාන්දරම ලක්ෂ ගණනක් වටින තලියක තියාගෙන අරගෙන ගිහිල්ලා බෝසතාණන් වහන්සේට පිළිගන්වන්නේ. එහෙම පිළිගන්නලා තමයි ස්වාමීනි මගේ ප්‍රාර්ථනාව මුදුන්පත් වුණා. ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන් මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඉතින් මේ කිරිබත අති විශේෂ වූ කිරි ආහාරයක් පූජා කරගන්නේ.
අජපාල නුගරුකමුල වැඩ ඉන්න වෙලාවේ. ඊට පස්සේ නේරංජරාය තේරම්හි පායාසං ආදාය සෝජිනෝ, මේ නේරංජනා නදී තීරයට ජිනේන්ද්‍රයන් වහන්සේ කිරියාහාරය අරගෙන යනවා. එක සඳහන් කරන්නේ ආදාය සෝජිනෝ පායාසං ආදාය, පායාසය අරගෙන ජිනේන්ද්‍රයන් වහන්සේ නේරංජනා නදීතීරයට යනවා. එතෙන්ට ගිහිල්ල පැන් සැනහෙනවා. පැන් සැනහිලා තමයි කිරියාහාරයේ පිඩු 49කට පිඩු කරලා උන්වහන්සේ වළඳන්නේ. වළඳලා මේ තලිය නැවත වතාවක් අරගෙන යන්නේ නැහැ. තලිය අතිශයින්ම වටිනවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ වෙනකොට හොඳටම දන්නවා මම ලෞතුරා බුදු බව ලබනවාමයි. ඒක ප්‍රත්‍යක්ෂයි දැන් මේ වෙලාව වෙනකොට. නමුත් තවත් ඒක උරගා බලනවා. ඒ නිසා ගඟේ මේ තලිය ගඟට දානවා. නීරංජනා නදියේ ජලය ඉතා වේගෙන් පල්ලහැට ගලනවා. එහෙම වේගෙන් පල්ලහැට ගලන නදියේ මේ රත්තරන් තලිය කවදාවත් උඩ තියෙන්නේ නැහැ. මේක අනිවාර්යෙන් යට යනවා. රන්තලිය හරි බරයිනේ. ඒක යට යනවා. නමුත් මෙතරම් පල්ලහැට ගලන නදියේ මේක කවදාවත් උඩුගම් බලා යන්නෙත් නැහැ. නමුත් අදිෂ්ඨාන කරනවා මේ තලිය ලෞතුරා බුද්ධ රාජ්‍ය ලැබන බව පසක් කරමින් උඩුගම් බලා යා යුතුයි. එහෙම තලිය ගඟ මැද්දට දානවා. ඒතුරි වේගෙන් පල්ලහැට ගලන ජල කඳත් එක්ක මේ තලිය හෙමින් ගමන් ආරම්භ කරනවා උඩුගම් බලා. එකින් තීරණය කරනවා මට ලෞතුරා බුද්ධ රාජ්‍ය ලැබෙනවාමයි. ඉතින් මේ තලිය ගිහිල්ලා කොහාටද වැටෙන්නේ? නාග භවනට. ඒ වැටෙනකොට මහා කාල කියන නාගරාජයා විශාල පිරිවරක් අඬගහගෙන බෝසතාණන් වහන්සේ වන්දනා කරන්න පැමිණියා කියලා සඳහන් වෙනවා. මෙතනින් ගඟෙන් එතර වෙලා තමයි බෝධි මූලයේ සොයාගෙන වඩින්නේ. මේ බෝධි මූලයේ සොයාගෙන වඩින වෙලාව දැන් අපේ කල්පනාව දුෂ්කර ක්‍රියා කරලා ඉවර වෙලා ඇවිල්ලා ගඟෙන් පැන සැනහිලා කිරිහාර වළඳලා බෝධි මූලයට තනියම යන්න ඇති කියලා. පින්නතින් මේ බෝධි මූලයට යන ගමන සහ බෝධි මූලයේ වාඩි වෙන වෙලාව සරුවඥතා ඥානය ලැබෙන වෙලාව මේක මේ බුද්ධ ජීවිතයේ මේ බුද්ධත්වය හොයාගෙන යන බෝධිසත්ව ජීවිතයේ අති විශිෂ්ටතම තැන. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් පෙරුම් පිරුවේ මේ මෙතෙන්ට යන්න. ඉතින් ඒක සාමාන්‍ය ගමනක් වෙන්නේ? ඒක සාමාන්‍ය ගමනක් වෙන්නේ නැහැ. මෙතෙන්ට යන්නයි මේ පෙරුම් පිරුවේ. ඉතින් මෙතෙන්ට යන්න ගෙදරින් අභිනිෂ්ක්‍රමණය කරනකොට මේ මාලිගාවේ ඉන්න සියලු දෙනාම දෙවියන් විසින් එදා නිදි කෙරෙව්වා. කිසිම කෙනෙකුට අවදි වෙන්න දුන්නේ නැහැ. සියලු දෙනා නිදි කෙරෙව්වා. එහෙමනම් අර නාටිකාංගනාව තම තමන්ගේ කුටිවලට නොයවා තව තවත් උන්වහන්සේට මේ ලෝකේ හැටි පසක් කරවන්න මෙතන වට්ටවල නිදි කරවන්න ඇත්ති දේවතා උන්වහන්සේලාමයි. තවත් කලකිරීම ඇති කරවන්න දොරවල් අරින්න ඕනේ. කිසිම දොරක් බෝසතාණන් වහන්සේට අරින්න දුන්නේ නැහැ. ඉබේ ඇරුණ දොරවල් වලින් පිට වුණා කියලා සඳහන් කරන්නේ මේ හැම දොරක්ම අරින්නේ දෙවිවරු. සියලුම දොරවල් ඇරලා දෙනවා. උන්වහන්සේ අරින දොරෙන් පිට වෙනවා. පිට වෙලා වාසල් පවුරු ඔක්කොම හිර කරලා වහලයි තියෙන්නේ. බෝසතාණන් වහන්සේට කොහොමද හිතෙන්නේ එහා පැත්තට යන්නේ? මොකද මේ අති දෙවන්ත වාසල් පවුරු. කිසි කෙනෙකුට බිඳින්න බෑ. එකවර සේනාවල් දහසක් ආවත් ඒ දොරවල් ඇරලා යන්න බෑ. ඒ තරම් ආරක්ෂිතයි. ඒ නිසා බෝසතාණන් වහන්සේ තීරණය කරනවා අශ්වයත් අතේ තියාගෙන චන්නත් අනිත් අතට අරගෙන මම ප්‍රාකාරයෙන් එහා පැත්තට පයින්නවා. ඒ බෝසතාණන් වහන්සේගේ සිතුවිල්ල. කන්තකගේ සිතුවිල්ල. කන්තක කියලා කියන්නේ මහා පුරුෂයෙක් කියලා මෙතන සඳහන් කරන්නේ මේ වෙනකොට සතේ. නමුත් මහා කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු කෙනෙක්. මෙයත් පෙරුම් පුරලා තියෙන්නේ මේ මෙතන මෙන්න මේ මොහොත සම්පූර්ණ කරගන්නයි පෙරුම් පුරලා තියෙන්නේ. මොන මොහොතද?
බුද්ධත්වයේ වෙනුවෙන් මාලිගාවෙන් අභිනිෂ්ක්‍රමණය කරන දවසේ අරගෙන යන්නයි පෙරම් පුරලා තියෙන්නේ. මේක එයාගේ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙන මොහොත. ඒ නිසා කන්තකගේ සිතුවිල්ල අටකතාව පැහැදිලි කරනවා. බෝසතාණන් වහන්සේ පිට උඩ තියාගෙන ඊට පිටුපස්සෙන් ඡන්න තියාගෙන මම ප්‍රාකාරයෙන් එහා පැත්තට පයින්නවා. ඡන්න කියලා කියන්නේ යෝධෙක්. අපි නිකන් ඡන්න කියලා කතා කරන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මේ. අති ගෞරවනීය නාමයක් පාවිච්චි කරලා ආමන්ත්‍රණය කරන්න ඕන කෙනෙක්. මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ මේ බෝසතාණන් වහන්සේගේ උපස්ථායකයා වෙන්න. ඒ නිසා යෝධ පුරුෂයෙක් එසේ මෙසේ පුරුෂයෙක් නෙමෙයි. ඒ නිසා තීරණය කරලයි තියෙන්නේ වාසල් පවුරු වහලයි තියෙන්නේ මහබෝසතාණන් වහන්සේ මැදුරෙන් නික්මෙන්ඩයි ලැහැත්තිය. වාසල් පවුරු වරින්ද ගියොත් බොහෝ දෙනාට හැරෙන්න පුළුවන්. ඒ නිසා අශ්වයා එක අල්ලක් උඩ තියාගෙන බෝසතාණන් වහන්සේ අනික් අත්ල උඩ තියාගෙන මම් ප්‍රාකාරයෙන් එහා පැත්තට පනිනවා. ඒක තමයි එයාගේ සිතුවිල්ල. නමුත් කන්තක උන්වහන්සේ අරගෙන ඡන්නත් අරගෙන කන්තක යනවා. කන්තක කියන්නේ වලාහක කුලයේ අශ්වයෙක්. නිසා මේ කන්තක රාජ්‍යන් තුනක් නිකම් පහු කළා නෙමෙයි, පිම්මක් පැන්නත් නෙමෙයි. කන්තක යන්නේ කෙලින්ම අහසින් වලාකුලෙන් යන්නේ, වලාහක කුලයේ අශ්වයෙක්. නිරංජන නදී අනෝමා නදිය යොදුනක් ගැඹු ලොදුනක් පළලයි. ඉතින් මෙයා එක මහ පිම්මක් ගහලා එහා පැත්තට පැන්න නෙමෙයි, එයා එන ගමම ගියා එහා පැත්තට. එතකොට මේ ගමන තනියම ගියාද බෝසතාණන් වහන්සේ? චන්නයි අශ්වයයි එක විතරක් නෑ, දස දහසක් සක්වල දෙවිය බ්‍රහ්මයෝ තනි රකිනවා මේ වෙලාවේ. තනියම යනවා එහෙම නෙවෙයි. තනියම යන්න දෙනවද පින්නතුනි? අම්මගේ කුසේ ඇවිල්ලා පිළිසිඳ ගත්ත වෙලාවේ 10,000ක් සක්වල 40,000ක් සතරවරන් දෙවිවරු මේ කුස රැක්කනේ. මේ කුස රැක්කේ නිකන් නෙමෙයිනේ, මෙතෙන්ට අරන් යන්නනේ. ඉතින් එතකොට උන්වහන්සේට හුදකලාවේ තනියම යන්න දෙන්නේ? තනියම යන්න දෙන්නේ නැහැ. අශ්වයාගේ පිටේ උන්වහන්සේ වඩින බව ඇත්ත. නමුත් මේ රාජ්‍යන් තුනක් පහු කරනකන් දෙවිවරු මාර්ගයේ පහන් දැල්වනවා. ඒ පහන් ආලෝකයත් එක්ක තමයි උන්වහන්සේ අනෝමා නදී තීරයට යනකන් යන්නේ. මොන තරම් ලස්සනට මාර්ගය හැදුවද මේ දෙවිවරු! නිකම් මේ කටු කැලෑ ලඳු කැලෑ අස්සෙන් රිංගගෙන මේ අශ්වයා ගියාවත් එහෙම නෙවෙයි. අතිශයින්ම සුද්ධ කරලා, ඉතාම පිරිසිදු කරලා, මල් අතුරලා, කොඩි ඉහලලා, රාත්‍රිය නිසා ආලෝකයෙන් ඉතිරෙන පහන් දැල්වලා තියෙන වෙලාවක උන්වහන්සේ මේ මාර්ගය මාලිගාවෙන් අභිනිෂ්ක්‍රමණය කරන්නේ. නිකම්ම දාලා යනවා එහෙම නෙවෙයි. එහෙම අභිනිෂ්ක්‍රමණය කරලා උන්වහන්සේ ගිහිල්ලා තමයි එහෙමනම් ඊටත් ඉහළයි අන්තිම වෙලාවේ බෝධිමූලයට වඩින වෙලාව. කෝටි ගණන් ප්‍රකෝටි ගණන් දෙවිවරු පිරිවරගෙන මහා කාල නාගරාජයා විශාල පිරිසක් අරගෙන ඇවිල්ලා වන්දනා කරන්න. මාර්ගය සුද්ධ කරලා තියෙන දෙවිවරු. නිකන් අපිට හිතෙනවා අපි දැන් බුද්ධ වන්දනාව බුද්ධ භූමියේ වඳින්න ගියා නම් අපි නිරංජන නදිය දැක්කා. නිරංජන නදිය ඉඳලා බෝධින් වහන්සේ ළඟට සාමාන්‍ය දුරක් තියෙනවා. අද එතන විවිධ පංජාති වැරිලා තනකොළ වැවිලා එහෙම තියෙන්නේ. නමුත් මේ වාගේ පංගස් පහගගෙන තනකොළ පහගගෙන එහෙම බෝසතාණන් වහන්සේ බෝධි මූලයට වඩින්නේ නැද්ද? මාර්ගය සුද්ධ කරලා, මාර්ගය සමතලා කරලා, සුදු වැලි ඉහලා, මල් පාවඩ එල්ලලා, සුවඳ පැන් ඉහලා, කොඩි එල්ලලා, ඡත්‍ර ඉහලලා මේ වෙලාවේ තියෙන්නේ. පුදුමාකාර සුවඳයි මේ ප්‍රදේශයේ. සාමාන්‍ය කෙනෙකුට ඉවසන්න බැරි තරම් සුවඳයි. එහෙම වෙලාවකයි ඒවාගේ සැරසිලි සත්කාර සංග්‍රහ මැද්දේ තමයි බෝසතාණන් වහන්සේ බෝධින් වහන්සේ ගාවට වඩින්නේ. මේ කාරණාව කෙතෙක් වර්ණනා කළත් මදි. වර්ණනා කරලා ඉවර කරන්නත් බැහැ. මොකද මේ මුලින් සඳහන් කළා වගේ මහා කල්ප අසංඛ්‍ය 20,00,001 ප්‍රාර්ථනාව මුදුන්පත් කරන ගමනටයි මේ පිටත් වෙන්නේ.
පින්නතින ඒ කාරණාව අපි තව සාකච්ඡා කළ යුතුයි. ශ්‍රද්ධාව උපදවන්න ඕන නිසා මේ දේශනා මාලාවේ ප්‍රධාන අරමුණක් සරණ යාම සඳහා ශ්‍රද්ධාව ඉපදවීම. එහෙමනම් මේ විදිහට උන්වහන්සේට මඟ සැකසෙන්නේ ඇයි කියන කාරණාව අපි පින්නතුන්ට මතකයි. භාග්‍යතුන් වහන්සේ විශාලාවට වැඩපු වෙලාව අපි අහලා තියෙනවා. විශාලා මහනුවර රෝගබිය, දුර්භික්ෂ බිය, රෝගබිය, අමනුෂ්‍ය බිය. මේක ඇති වුණාට පස්සේ මිනිස්සු අන්තිමට වෙන්න වෙන්න ටිකක් කෑකූ ගැහුවා. මේ රාජ්‍යයට මෙහෙම වුණේ නැහැ. කවදාවත් හත්වෙනි රාජ පරම්පරාව වෙනකන් මේ රාජ්‍යයට මෙහෙම වුණේ නැහැ. නමුත් රටකට මේ වාගේ තත්ත්වයක් උදා වෙනවා කියලා අහලා තියෙන්නේ රජු අධාර්මික නම්. රජුගාවට එල්ල මේ කියනවා. රජු අධාර්මික නම්. නමුත් රජු එතන තමන්ගේ ශක්තිය පාවිච්චි කරලා එහෙම කියාපු මිනිස්සුන්ට ගහලා බැනලා එහෙම කරන්න ලෑස්ති වුණේ නැහැ. රජු සියලු දෙනා ඇමති මණ්ඩලයත් එක්ක කැඳවුවා රාජාංගණයට. කැඳවලා කීවා රජු අධාර්මික නිසා මෙහෙම දෙයක් වෙනවා නම් එහෙම දේවල් වෙනවා. නමුත් මම අධාර්මික නෑ. මම අධාර්මික නැහැ කියලා ඔබලාට මම කීවට වැඩක් නැහැ. ඔබලාට යම්සේ මා පිළිබඳව හොයන්න පැතිකඩවල් තියෙනවා නම් ඒ සියලු ක්‍රම පැතිවේ ක්‍රමයන් ඔස්සේ පැතිකඩවල් ඔස්සේ මාගේ නොමනා ක්‍රියාවක් තියෙනවා නම් ඒක මට හොයලා පෙන්නන්න. ඒක සියලු දෙනාට ඒ සඳහා අවසර තියෙනවා. ඉතින් මේ රජ්ජුරුවන්ගේ මෙන්න මේ ක්‍රියාවේ අඩුපාඩුවක් වරදක් දෝෂයක් තියෙනවා කියලා පෙන්වන්න අබමල් රීණුකින්වත් හම්බෙන්නේ නැහැ. රජු ඒ තරම් ධර්මිෂ්ඨයි, ධාර්මිකයි. ආන් ඒ ධාර්මික රජු ඇතුළු පිරිස ඊළඟට සාකච්ඡා කරනවා මේකට. එහෙනම් අපි කුමක් කරමුද මේ ඇතිලා තියෙන විසණයට? සමහර අය සඳහන් කළා දේව පූජාවක් තියෙමු. සමහර අය සඳහන් කළා දෙවියන්ට ස්තුති පූජාවක් කරමු, මේ කවි හදලා ස්තුති කරමු. බලිබිලි පූජා තියමු. මේ එක එක කෙනා එක එක යෝජනා අරගෙන ආවා. මෙතන ඉන්නවා මහාලි ලිච්ඡවි කියන රජුරුව. මහාලි ලිච්ඡවි බිම්බිසාර රජුරුවත් එක්ක එක දවසක් බුදුන් වඳින්න ගිහිල්ලා සෝවන් වෙලා ඉන්නේ. ඒ නිසා මහාලි ලිච්ඡවි රජතුමා යෝජනාවක් කරනවා, නැහැ අපි බුදුරජාණන් වහන්සේ වැඩමමු, අපේ රටට භාග්‍යතුන් වහන්සේ වැඩමමු. මම හිතනවා භාග්‍යතුන් වහන්සේ වැඩියොත් මේ සියලු ප්‍රශ්න එසනින් නිමා වෙනවා කියලා. ඒ වෙලාවේ සාකච්ඡා කළා කොහොමද භාග්‍යතුන් වහන්සේ වැඩමවන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩමවන්න නම් රජුරු කියනවා බිම්බිසාර රජුරු භාග්‍යතුන් වහන්සේත් එක්ක බොහොම සමීපයි. ඒ නිසා අපි යමු. ගිහිල්ලා බිම්බිසාර රජුරුවන්ට මතක් කරමු අපි කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේට මේ ආරාධනාව කරන්න කියලා. විශාලාවේ මහරජු ප්‍රධානියා අවශ්‍ය සියලු පඳුරු පාක්කුඩම් ලිච්ඡවි රජතුමාටත් මේ රාජ්‍යයේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුතාටත් දීලා ඒ දෙන්නට කීවා ඔය දෙන්න ගිහිල්ලා බිම්බිසාර රජුරන්ට මේ කාරණාව කියලා රජුරුවත් එක්ක ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන්න. බිම්බිසාර රජුරන්ට ගිහිල්ලා කතාව කීවා අපේ රට මෙහෙම ව්‍යසනයකට පත් වෙලා මහරජා අපට අනුකම්පා කරලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කර දෙන්න කියලා. බිම්බිසාර රජුරුව කැමති නැද්ද කොහෙද භාග්‍යතුන් වහන්සේ විශාලාවට වඩිනවට? උඹලගේ ආරාධනාව උඹලම කරගනිල්ල කිව්වා අකමැත්තෙන් වාගේ. ඊට පස්සේ තීරණය කළා කමන්නේ අපි දෙන්න යන්. භාග්‍යතුන් වහන්සේ වැඩිය දැකලා නැති වුණාට භාග්‍යතුන් වහන්සේ මහා කාරුණිකයි. භාග්‍යතුන් වහන්සේ අපි දෙන්නගේ ආරාධනාව ඉවසයි. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. මේ දෙන්නට හරි සතුටුයි. බිම්බිසාර රජුරන්ට ගිහිල්ලා කීවා මහරජය භාග්‍යතුන් වහන්සේ අපේ ආරාධනාව පිළිගත්තා. රජුරු කිව්වා හොඳයි, එහෙනම් යමල්ලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වැඩමවන්න මග පිළිසකර කරපල්ලා.
පිළිතුරේ දැන් රජගහනුවර ඉඳලා විශාලාවට යන්න මේ ගංගතරණේ කරන්න ඕනේ. ගංගානම් ගඟතරණේ කරන්න ඕනේ. යොදුනක් පළලයි ගඟ. රජගහනුවර ඉඳලා ගඟගාවට යොදුන් පහක් දුරයි. රජ්ජුරුව යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. අහනෝ ස්වාමීනි, ලිච්ඡවීන්ගේ ආරාධනාව ඉවසුවාද? ඉවසුවා මහරජු. ස්වාමීනි, මදක් ඉවසන්ට. භාග්‍යතුන් වහන්සේට ගඟගාවට වඩින්න මම පාර හදන්න ඕනේ. එතෙක් ඉවසන්ට. රජ්ජුරුව පිරිස් සමග රජගහනුවර ඉඳලා ගංගා නදිය ගාවට එනකන් යොදුන් පහක් සම්පූර්ණ මාර්ගය තනකොළ ඔක්කොම ඉවත් කරලා පිරිසිදු කරනවා. බලවල් ගොඩැලි කඳු මොකවත් නෑ. එකම සමතලා බිම සමතලා කරන හදනවා. හදලා මේ යොදුන් පහම, යොදුන කියලා කියන්නේ අද හැටියට අපි හැතැක්ම 16ක්. නමුත් ඒක 16ක්ද සතපුම් 9යි මීටර ගානක්ද කියලා අපිට ආපහු අට කතාවත් එක තොරතුරු අරගන්න උඩ කතා කරන්න වෙනවා. ඒ යොදුන කොහොමද කියන කාරණාව අපි මේ සාකච්ඡාව ඉදිරියට සාකච්ඡා කරමු. අපි හිතමුක 10ක් කියලා. හැතැක්ම 10යි. හැතැක්ම 10ක් වුණොත් හැතැක්ම 50ක් වෙනවා. යොදුන් 5යි කියලා කියන්නේ සතපුම් 50ක් වෙනවනේ. එතකොට සතපුම් 50ක මග මේ හදන්නේ. සම්පූර්ණ සමතලා කරන එක ගැට්ටක් එක වලක් නැහැ. සමතලා කරන සම්පූර්ණයෙන්ම සුදු වැලි අතුරනවා. සුදු වැලි අතුරලා මග දෙපස මල්වැල් කොඩිවැල් එල්ලලා මග පිළියෙල කරනවා. පිරිසිදු කරලායි තියෙන්නේ. ඊට අමතරව ලැහැත්ති කරලා තියෙන කුඩ චත්‍ර දරන්න. භාග්‍යවතුන් වහන්සේට කුඩ දෙකක් එකට තියලා චත්‍රයක් හදලා තියෙන්නේ. කුඩයක් උඩින් කුඩයක් ඉහළෙනවා. භාග්‍යතුන් වහන්සේට මේ ගමන රහතන් වහන්සේලා 500කුත් ඉන්නවා. රහතන් වහන්සේලාට එක කුඩිය කුඩිය තියෙනවා. මාර්ගය හදලා ආරාධනා කරනවා, ස්වාමීනි වඩින්න කාලය හොඳයි. භාග්‍යතුන් වහන්සේ විහාරයෙන් එළියට බැහැලා රජ්ජුරුව හදාපු මාර්ගයට පාතබනවත් සමගම රජු සකස් කරපු මල් රජ්ජුරුව පාරේ අතුරනවා. කොච්චර මල් ඇතුරුවාද කියනවා නම් පින්වතුනි සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ දන මඩල ගාවට මල් වල යට යනවා කියලා. ඒ තරම් මාර්ගයේ මල් ඇතුරලා යොදුන් පහක, යොදුන් පහේ විහාර පහක් හදලා තියෙනවා. යොදුනින් යොදුන භාග්‍යතුන් වහන්සේට ගිමන් හැරහැර ගිමන් හැරහැර වඩින්න. ඒ කියන්නේ ගඟ ගාවට වඩින්න දවස් පහක් යනවා. යොදුනක් වැඩම වුණා, විහාරයක නවත්තනවා, මහ දම් පූජා කරනවා. පහුවදා ඊළඟ යොදුන වැඩම වුණා, විහාරයක නවතිනවා, මහදම් පූජා කරනවා. මෙහෙම මහා විස්තර කරන්න බැරි අසීමාන්තික පූජාවක් කරන්නේ බිම්බිසාර රජුරෝ. මේ පූජාව කර 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 පස්වෙනි දවසේ භාග්‍යතුන් වහන්සේ ගඟගාවට වැඩම වුණා. ගඟගාව විහාරය නතර කරලා රජුරෝ නැව් දෙකක් එකට කරලා බැඳලා නැව් දෙක එක නැවක් කරලා තියෙන්නේ. නැව් දෙකක් එකට අල්ලලා බැඳලා නැව් දෙක එකක් කරලා තියෙන්නේ. එකක් කරලා මේ නැව් අතර ආසනයක් පනවනවා භාග්‍යතුන් වහන්සේට. මේ ආසනේ ඝන රත්තරන්. ආසනේ පාද මේ සියලුම දේවල් ඝන රත්තරන්ින් නිර්මාණය කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ එදා තිබිච්ච වටිනාම පලස් එළලා මේ ආසනේ මත වඩා හිඳවලා. හරි ලස්සන කතාවක්. භාග්‍යතුන් වහන්සේ නැවේ වඩිනවා. අපි කවදාවත් අහලත් නැහැ එහෙම දේවල්. භාග්‍යතුන් වහන්සේ නැවක වඩිනවා. මේ ඇහි පිල්ලම් ගහන මාත්‍රයට යහපතට වඩින්න පුළුවන්. සිතුවිලි මාත්‍රයට ඇහි පිල්ලම් ගහන්න ඕනේ. නමුත් බිම්බිසාර රජුරු හදාපු නැවේ තමයි වඩින්නේ. භාග්‍යතුන් වහන්සේ ආසනේ වැඩ ඉන්නවා. රහතන් වහන්සේලා 500 වටේට වැඩ ඉන්නවා. මේ නැවත් මල් වලින් සුවඳවත් කරලා කොඩි එල්ලලා අති විචිත්‍රයි මේ දිව්‍ය විමානයක් වගේ නැව. දැන් නැව හෙමින් හෙමින් ගමන් ආරම්භ කරලා තියෙනවා විශාලාවට. රජුරු නැව පිටිපසෙන් කරවටක් එනකන් ගංගා ගඟේ බහිනවා. බැහැලා විතරක් නතර වෙන්නේ නැහැ. රජුරු බුදුරජාණන් වහන්සේට අඬ ගහනවා. මොකද කරවටක් එහාට රජුරන්ට යන්න බෑ එතනින් එහාට. අඬ ගහනවා බුදුරජාණන් වහන්සේට. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
ඔබ වහන්සේ යම්සේ රජගහනුවරට වඩිනා තාක්කල් ස්වාමීනි බිම්බිසාර ගං ඉවුරට වෙලා බලාගෙන ඉන්නවා. ඒ විදිහට අඬ ගහනවා. අඬ ගහ ගහ කියනවා, යන්නේ යන්නේ නෑ මං, වඩින්දා පහු. එහෙම ආමන්ත්‍රණය කරලා එයින් එහාට පණිවිඩයක් අරිනවා විශාලා මහනුවරයට. භාග්‍යවතුන් වහන්සේ වඩිනවා පෙරමගට ඇවිල්ලා පිළිගන්නilla කියලා. විශාලා මහනුවර කට්ටිය ඒගොල්ලොත් කරවටක් බැහැලා නැව අරගෙන ගොඩබිමට යනවා. හැබැයි රජුරු ආරාධනාව කරන්න චුට්ටක් මෙලි කෙරුවනේ. ඒ නිසා විශාලාවේ රජවරු කල්පනා කරනවා, යම්සේ බිම්බිසාර රජුරු භාග්‍යතුන් වහන්සේට පූජාවක් කළාද ගඟ ගාවට එනකන් ඊට වැඩි පූජාවක් අපි කරන්න ඕනේ. එහෙම තීරණය කළා. දැන් විශාලාවට වඩින්න තියෙන යොදුන් තුනයි. බිම්බිසාර රජුරු යොදුන් පහක් තිබුණා. දැන් වඩින්න තියෙන්නේ යොදුන් තුනයි. සඳහන් කරන විශාලාවේ ලිච්ඡවි රජුරු භාග්‍යවතුන් වහන්සේගේ හිසට ඉහලින් කුඩ හතරයි. රහතන් වහන්සේලාගේ හිසට ඉහලින් කුඩ දෙකයි. මාර්ගය හදලයි තියෙන්නේ, සුදු වෙලිය අතුරලයි තියෙන්නේ, මල් ඉහලයි තියෙන්නේ, සුවඳ ඉහල තියෙන්නේ, පහන් දල්වලා තියෙන්නේ, කොඩි එල්ලලා තියෙන්නේ, ඡත්‍ර දරලයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ බොහොම පරිස්සමෙන් මේගොල්ලෝ අපමණ ප්‍රීතියෙන් ශ්‍රද්ධාවෙන් නැවෙන් බස ගන්නවා. නැවෙන් බැහැලා විශාලා රාජ්‍යයට සිරිපතුල තියෙනවත් සමගම ධාරානිපාත වර්ෂාව ඇදහැලෙන්න පටන් ගන්නවා. ඒ වර්ෂාව ඇදහැරිලා නැගෙන ජලධාරාව, පළවෙනි ජලධාරාව මිනිස්සුන්ගේ දණිහ ගාවට වතුර ගලනවා. ඊළඟ දරදාව ජලධාරාව මිනිසුන්ගේ කලවතෙක් ගලනවා. ඊළඟ ජලධාරාව මිනිසුන්ගේ ඉනතෙක් ගලාගෙන එනවා. මෙන්න මේ ජලධාරා තුනෙන් විශාලාවී තිබිච්ච සියලුම මලකුණු හොදලාගෙන හිල්ලා ගඟට දානවා. විශාලාව අති පිරිසිදු භූමියක් බවට පත් වෙනවා. ඉන් පස්සේ මේගොල්ලොත් යොදුන් තුනේ විහාර තුනක් හදලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩමෝල මේ විහාර තුනේ දවස් තුනකට නවත්ත මහදම් පූජා කර කර භාග්‍යතුන් වහන්සේ වැඩමවාගෙන යනවා විශාල මහනුවරට. වැඩමවාගෙන ගිහිල්ලා දැන් මලකුණ නෑ, පිරිසිදුයි. භාග්‍යතුන් වහන්සේ වඩිනවා. භාග්‍යතුන් වහන්සේ තනියම වඩිනව නෙමෙයි, දිව්‍ය බ්‍රහ්මයෝ අහසේ පිරීලා ඉන්නේ. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ, සතරවරම් දෙවිවරු, ඒ අතර මහා ප්‍රතාපවත් වූ දිව්‍ය පුත්‍රයෝ විශාලාවට වඩිනවා. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට ඉන්නත් බෑ අමනුෂ්‍යයන්ට, මේ ප්‍රතාපවත් දිව්‍ය පුත්‍රයෝ වඩිනකොට අමනුෂ්‍යයන්ට ඉන්න බෑ. හිස් ලූලු වත පලා යනවා. අමනුෂ්‍ය බියකුත් තිබුණනේ. හිස් ලූලු වත පලා යනවා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට රතන සූත්‍රය උගන්වනවා. රතන සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේට උගන්වලා මතක් කරන ආනන්ද, මේ විශාලා මහනුවර තුන් වාසල් පවුරු අතර මේ සූත්‍රයේ කී කියා මේ පැන් ඉහිඳ කියලා මතක් කළා. උන්වහන්සේ ශෛලමය පාත්‍රයක්, භාග්‍යතුන් වහන්සේ පාත්‍රයේ ශෛලමය පාත්‍රය අරගෙන පැන් පුරවගෙන රජවරුත් රාජකුමාරවරුත් එක්ක තුන් යම් රාත්‍රිය පුරාම මේ වාසල් පවුරු අතර වැඩම කර කර රතන සූත්‍රය දේශනා කරනවා. රුවන් සූත්‍රය අති බලගත සූත්‍රයක්. කල්ප ලක්ෂයක් තම බුද්ධාන්තරයේ නිමා වුණත් බල පිහිටෙනවා. ඊතරම් බල තියෙන පිරිතක් රතන සූත්‍රයේ. භාග්‍යතුන් වහන්සේ ලිච්ඡවීන් ආරාධනා කරනකොට මේක දන්නවා. මේ සූත්‍රයේ විශාලාවේ දේශනා කරලා ඉවර කරනකොට 84,000ක් ප්‍රාණීන් මගපල් ලබන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ නිසා ආරාධනාව බාර ගන්නකොට මේ සියල්ල භාග්‍යතුන් වහන්සේ තීරණය කරලා තියෙන්නේ. එමනම් ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍රයත් අරගෙන පැන් ඉහිඳ ගිහිල්ලා මේ විදිහට කල්පනා කරනවා. දීපංකර බෝසතාණන් වහන්සේගෙන් මගේ භාග්‍යතුන් වහන්සේ යම්සේ නීත විවරණ ලැබුවාද? එදා ඉඳලා පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා හැටියට මේ දස පාරමී, සමත්‍රිංසත් පාරමී හැටියට පාරමිතා 30ක් සම්පූර්ණ කරපු බව සත්‍යයි. ඊළඟට සඳහන් කරනවා පංච මහා පරිත්‍යාග, ලෝකත්ත පරිත්‍යාග, චරියත්ත පරිත්‍යාග, ඥානත්ත පරිත්‍යාග, බුද්ධිචරියා,
පිලිසිඳීම්, එකෙන් කුස පිලිසිඳ ගත්ත වෙලාව අර ටික සම්පූර්ණ කරලා දැන් ඒ පාරමී ඔක්කොම ඉවර කළා. දැන් පිලිසිඳීම් ප්‍රථමයෙන්ම කුස පිලිසිඳ ගැනීම, කුසෙන් බිහිවීම, මහා විනිෂ්ක්‍රමණය කිරීම, පදන් වීරිය වැඩිම, පදන් වීරිය වැඩිම සහ මාර විජය. මාර විජය කියලා මෙතන සඳහන් කරන්නේ මාරයා පරාජය කරපු අවස්ථාව. සර්වඥතා ඥානය ලැබීම සහ නවලෝතුරා දහම් දේශනා කිරීම আদি බුදු ගුණ සියල්ලක් මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මනසින් ආවර්ජනය කර කර සිහිපත් කරනවා. අන්න ඒ මහා ගුණවල සත්‍යයෙන් සෝපත් වෙන්නයි මේ පිරිත දේශනා කරන්නේ. පින්තුනි සඳහන් කරනවා යං කිංචි විත්තං කියලා සඳහන් කරනවත් සමගම, එහෙම සඳහන් කරලා පැන් ඉහිනවත් සමගම මේ අමනුෂ්‍යයන්ට යං කිංචි විත්තං කියන ගාථාවේ මේ පදේ සඳහන් කරනවත් එක අමනුෂ්‍යයන්ට ඉන්න බෑ. පාත්‍රයෙන් පැන් අරගෙන එහිනවා, මේ පැන් අමනුෂ්‍යයන්ගේ හිස මත වැටෙනවා, ඔවුන්ට ඉන්න බෑ. කෙසේ දුවන්නද කොහොම බේරෙන්නද හිතාගන්න බෑ අමනුෂ්‍යයන්ට. බිත්ති කොනවල් වල ඉන්න අය, ගෙවල් පිටිපස්සේ ඉන්න අය, කුණු ගොඩවල් වල ඉන්න අය බිඳගෙන දුවනවා. සමහර අයට දුවන්න මග නෑ. ඒ නිසා සඳහන් කරනවා පෞරු වාසල් බිඳගෙන අමනුෂ්‍යෝ දීවා කියලා. ඊළඟට නැවත වතාවක් යං කිංචි කියලා ප්‍රකාශ කරමින් පැන් එහිනකොට ඒ රිදීවන් පැන් බිඳු අහසට විසි වෙලා දැනට විශාලාවේ රෝගීව ඉන්න අය කොච්චරද සියලුම දෙනාගේ ඇඟට වැටෙන්න පටන් ගත්තා කියලා සඳහන් කරනවා. පැම් පොදක් වැටෙන වැටෙන කෙනෙක් මේ නැගිට ගන්න බැරුව ඉන්න අය එවලෙම නැගිටලා ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පසු ගමන් කරනවා කියලා සඳහන් කරනවා. ඒ පැම් පොදින් සූපත් වෙනවා. රතන සූත්‍රයේ මොන තරම් බල සහිතද, යම් සීලයක පිහිටලා හරියට වචන උච්චාරණය කරලා ප්‍රකාශ කර ගන්නවා නම් භාග්‍යතුන් වහන්සේ අපේ ආරක්ෂාව කොයි තරම් සැලසුවාද කියන කාරණාවල් අපි නිකම් අහලා ඉවත දානවට වඩා ජීවිතයට එකතු කරගත්තොත් මේ සංසාරයට මොකට බය වෙන්නේද? අපි සඳහන් කළා ජවනහංස ජාතකයේ රජු මරණයට බය අඬන වෙලාවේ ජවනහංසයා ප්‍රකාශ කළා, මහරජය ඇයි මාරයට බය? මරණානුස්සතිය වඩන්න, දස කුසල් මත ඉන්න, එකිවිසිල් මත ඉන්න කියලා දන් දෙන්න. ඇයි මහරජ මාරයට බය? මේ වාගේ ආරක්ෂාවක් භාග්‍යතුන් වහන්සේ අපේ වටේ එරලා තියෙනකොට අපි තව කාට බය වෙන්නේද? පින්නතුනි භාග්‍යතුන් වහන්සේ එළුවා විතරක් නෙමේ ආරක්ෂාව, මේ දැනුත් ඔබ අපි දිහා භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නේ. ආරක්ෂාව නම් මන් දැම්මා, නමුත් මේගොල්ලෝ එකින් ප්‍රයෝජන ගන්නවද? ලෝකේ ඥාන ඇස විවර කරගත් අය බොහොම අඩුයි. අන්ධ භූතෝ අයං ලෝකේ, ඇස් තිබුණට මේ ලෝකේ ඇස් පේනවා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ නැහැ. එහෙනම් ලෝකේ දකින්නේ කවුද? මසැසින් නෙමෙයි ලෝකේ දකින්න හොඳට පුළුවන්, මනසින්. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මොනතරම් ගම්භීරද, පරම ගම්භීරයි කියලා කිව්වේ එකයි. මේ මහා ධර්මස්කන්ධය ඔබට මට මොනවනු කරයිද? එනිසා මාරයට මේ ලෝකේ අපි හැමෝම බයයි. කවුරු කොහොම කිව්වත් මරුට බය ජීවත් වෙන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නලා දුන්නේ මාරයට බය නැති ක්‍රමය. අපි මාරයා දැක්කහම මරහඬ තියලා කෑ ගහනවා. පිළිතින් ධර්මයේ සඳහන් කරනවා කේසරසිංහෙක් ගැන. එකපාරක් කෑ ගහම යදුන් තුනක් ඈතට ඇහෙනවා කියලා කියන්නේ. කේසරසිංහයා කෑ ගහනකොට සත්තු කොයිතරම් බය වෙනවද? වරපට වලින් ගැට ගහලා තියෙන රජ්ජුරුවන්ගේ ඇත්තු පවා කඩන්න බැරි වරපට කඩාගෙන මල මූත්‍ර පහ කරගෙන දුවනවා කියන්නේ ජීවිතය රැක ගන්නට. එහෙම බයයි. එහෙමනම් පින්නති මාරයා අපි ගාවට එනකොට අපි මාරයාට බය මරහඬ තියන වෙනුවට මරණය කියන මේ තත්වය ඉදිරි පිට කේසර සිංහේ පාද දෙකෙන් හිටගත්තා වගේ හිටගෙන අද දෙක දිගු කරලා මාරයට ගොරවන්න පුළුවන් උනොත් අපිට භාග්‍යතුන් වහන්සේ අපි එතෙන්ට හදන්නයි මේ මග හැදුවේ. එහෙම පාර හදලා තිනකොට අපි කොයිතරම් භාග්‍යතුන් වහන්සේට අකීකරුද? එහෙනම් මේ පැම් බින්දු ඇඟට වැටෙන කෙනා සුවපත් වෙලා නැගිටිනවා. නැගිටලා විශාල පිරිසක් ආනන්ද ස්වාමීන් වහන්සේ වටේට පෙරගහිලා මේ පිරිස
ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක මුළු නගරයේ පුරා විශාලාව පුරා පැන්ගියලා භාග්‍යතුන් වහන්සේ ගාවට වැඩියා. විශාල පිරිසක් භාග්‍යතුන් වහන්සේ වට කරගෙන වාඩි වෙනවා. භාග්‍යතුන් වහන්සේ 7 දවසක් පුරාවට රතන සූත්‍රයේ විශාලාවේ දේශනා කළා. විශාලාවේ රතන සූත්‍රයේ දේශනා කළා. විශාලාව දැන් නැවත දිව්‍ය පුරයක් හා සමානයි. භාග්‍යතුන් වහන්සේ තීරණය කළා දැන් මං ආපහු රජ ගහනුවරට වඩින්න ඕනේ. විශාලාවේ අය භාග්‍යතුන් වහන්සේට මීට වඩා උපහාර දක්වා භාග්‍යතුන් වහන්සේ ගඟ ගාවට වැඩම කරවාගෙන ආවා. සමහර විට හිතන්නේ ඇති සඳහන් කරලා නැහැ බිම්බිසාර රජුරෝ එවාපු නැව තාම ගංගිවුර ඇති. භාග්‍යතුන් වහන්සේට වඩින්න මොකද මේගොල්ලෝ නැවක් හදන්න හිතුවද තීරණය කළාද එහෙම කතාවක් සඳහන් නැහැ. ඒ නැව ගංගිවුර තිබ්බද නැද්ද දන්නෙත් නැහැ. නමුත් පින්නතිනි නාග භවනයේ ඉන්න අති ප්‍රතාපවත් නාගරාජයෝ කල්පනා කරනවා දෙවියන් සහ මිනිසුන් එකතු වෙලා භාග්‍යතුන් වහන්සේ පුදන වෙලාවයි. නාග භවනට වෙලා අපි කෙසේ නිශ්ශබ්ද වෙමුද? භාග්‍යතුන් වහන්සේ ගංගා නදී ගාවට වඩින වෙලාවේ මැණික් නැව්, රත්තරන් නැව්, රිදී නැව් නාගයෝ අරගෙන ඇවිල්ලා ආයාචනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට අනුකම්පාවෙන් අපේ නැවටත් නගින්න භාග්‍යතුන් වහන්සේ. නැව් වලට භාග්‍යතුන් වහන්සේ නංගනවා, ස්වාමින් වහන්සේලා නංගනවා. මේ යොදුනක් පමණ දුර සම්පූර්ණ මාරියෝ පංච වර්ණ පදුමයන්ගෙන් මේ ගඟ පුරවනවා. පංච වර්ණ මල් වලින් ගඟ පුරවලයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වඩිනවා විශේෂ ඡත්‍ර, විශේෂ කොඩි ඉහෙලලයි තියෙන්නේ. එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ නැවත නුවරට වඩින්නේ, රජගහ නුවරට. ඉතින් මේ පූජාව බලාගෙන ඉන්න බෑ බූමාටු දෙවියන්ට. ඒ පූජාව බලාගෙන ඉන්න බෑ පල්ලහැතලවල ඉන්න අනික් දෙවියන්ට, රුක්ෂ දෙවියන්ට, වාත වලාහක, වැස්ස වලාහක, සීත වලාහක, අබ්බ වලාහක, මේ දෙවියන්ට ඒක බලාගෙන ඉන්න බෑ. දේගොල්ලොත් විවිධ පූජා පවත්වනවා. චාතුම් මහරජික තාවතින්ස යාමතුස්ත නිම්මාන රති පරිනිමිත වසවර්ති දෙවියොත් පූජා පවත්වනවා. සක්වල කෙරවල අකනිටා බඹලෝ දක්වා දෙවිවරු බ්‍රහ්මයෝ භාග්‍යතුන් වහන්සේට පූජා පවත්වනවා. එනම් බඹලුවත් පූජා පවත්වනවා. අකනිටා බඹලෝ ආදී තැන් අරූපාවචර ධ්‍යානය වල ඉන්න අය, රූප පේන්නේ නැති අය, නොපෙනී නමුත් ඒ අයත් පූජා නොපෙත්වා ඉන්න නැතුව ඇති, නොපවත්වන්න නැතුව ඇති. ඉන්සයිත් සඳහන් කරන අකනිටා බඹලෝ දක්වා පූජා පැවැත්වා, චත්‍රයේ සෙව්වා, කුඩේ සෙව්වා කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ බිම්බිසාර රජු ආයේ පිළිගන්නවා. පිළි අරගෙන නැවත එවන් අති මහත් වූ පූජාවන් දක්වා නැවත වතාවක් ජේතවනාරාමයේ දක්වා එක් කරගෙන යනවා. ඉතින් මේ අසිරිමත් පූජාව එකයි මුලින් සඳහන් කළේ මේ ගංගාරෝහණ පූජාව, ජමක මහා ප්‍රාතිහාර්ය ආදි මේ දේවල් විස්තර කරලා නිමාවක් කරන්න බැරි දේවල්. ඉතින් මේ අසිරිමත් පූජාව දිහා බලලා භික්ෂූන් වහන්සේලා පහෝදා පිණ්ඩපාතේ වැඩලා ඇවිල්ලා සාකච්ඡා කරනවා මොන තරම් අසිරියක්ද, මොන තරම් භාග්‍යයක්ද මේ භාග්‍යතුන් වහන්සේ ළඟ. ඊයේ සිද්ධ වෙච්ච ප්‍රාතිහාර්ය කොයි තරම් අගනේද? දම්සභා මණ්ඩපයේ මේ සාකච්ඡාවේ නිරත වෙලා ඉන්න වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දම්සභාවට වඩිනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා මම එන්න කලින් මොනවාගේ සාකච්ඡාවකද හිටියේ? ස්වාමීනි ඊයේ සිදුවෙච්ච සිදුවීම පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ඒක තථාගතයන් වහන්සේගේවත් මේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේවත් බිම්බිසාර රජුරුවන්ගේවත් ආශ්චර්යයක් නෙමෙයි. එතකොට මේ ආශ්චර්ය මොකේද? මේක තථාගතයන් වහන්සේගේ ආශ්චර්යකුත් නෙමෙයි. මේක දෙවියන්ගේ ආශ්චර්යකුත් නෙමෙයි. මේක මේ රජවරුන්ගේ ආශ්චර්යකුත් නෙවෙයි. එහෙනම් කාගේද මේ ආශ්චර්යය? පැහැදිලි කරලා දෙනවා එදා මම කරපු පුංචි පූජාවක ආශ්චර්යයක් මේ තියෙන්නේ. පුංචි පූජාවක ආශ්චර්යයක්. ඒක පුංචි කියලා කියන්නේ උන්වහන්සේ කරලා තියෙන පූජාවල් එක පුංචි පූජාවක්. එතකොට මේ ස්වාමින් වහන්සේලා සියලු දෙනා අහනවා අනේ ස්වාමීනි ඒ පූජාව කුමක්ද?
අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා. භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව මතක් කරනවා. අතීතේ සංක කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. මේ සංක කියන බ්‍රාහ්මණයාට පුතෙක් හිටියා සුසීම කියලා. මේ සුසීම පුතා 16 හැවිරිදි වයසට එනකොට තාත්තා කියනවා මෙයා ඉල්ලනවා මට ශිල්ප ඉගෙන ගන්න ඕනේ, වේද ශාස්ත්‍රය ඉගෙන ගන්න ඕනේ. පුතේ අහවල් නගරේ ඉන්නවා මගේ මිත්‍රයෙක්, එයා ගාවට ගිහිල්ලා වේද මන්ත්‍රය ඉගෙන ගන්න. කහවණු 1000ක් දෙනවා මේක ගුරුපඬුරු හැටියට දෙන්න. සුසීම කුමාරයා හොයාගෙන ගියා. ගිහිල්ලා කාරණාව කීවා. ඒ බ්‍රාහ්මණතුමා ගුරුවරයා පිළිගත්තා, එහෙනම් ඔබ මගේ මිත්‍රයාගේ පුතා. මේ දරුවට දක්වන්න තියෙන ගරුසරු සත්කාර දක්වලා ඉතාම සුවසේ වාසය කරන්න තැන් පිළියෙල කරලා දීලා ආරක්ෂාව සපයලා හොඳ නැකතක් බලලා ඒ හොඳ නැකතකින් පටන් ගත්තා තමන්ගේ මිත්‍රයාගේ පුතාට වේද මන්ත්‍ර උගන්වන්න. මෙයා ඉතා කෙටි කාලයකින් මේ වේද මන්ත්‍ර ඉගෙන ගන්නවා. ඉගෙනගෙන එක දවසක් අහනවා ගුරුවරයාගෙන්, ආචාර්යතුමනි මේ වේද මන්ත්‍රවල මුලත් මට හොඳට පේනවා, මැදත් මට හොඳට පේනවා, මට අග පේන්නේ නැහැ නේ. මුලත් පේනවා, මැදත් පේනවා, අග පේන්නේ නැහැ. මම කොහොමද අග දිහා බලන්නේ? ගුරුවරයා කියන, පුතේ උඹට විතරක් නෙමෙයි අග මට පේන්නෙත් නැහැ. මේකේ අග මට පේන්නෙත් නැහැ. ආචාර්යතුමනි ඒ අග පේන්න දැනගන්න කෙනෙක් නැද්ද? ඉන්නවා. ඒ අග දැනගන්න නම් ඍෂිවරු පිරිසක් ඉන්නවා. අන්නේ ඍෂිවරු හොයාගෙන යන්න ඕනේ. ඒ ඍෂිවරු ඉන්න දිහාට මාව පිටත් කරන්න. ඍෂිවරු ඉන්න දිහාට මෙයා පිටත් කළා. ඍෂිවරු ළඟට ගියා. ඒ ඍෂිවරු කියලා කියන්නේ පසේබුදුරජාණන් වහන්සේලාට. පසේබුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා කාරණාව කීවා. උන්වහන්සේලා කියනවා, පුතේ ඒකේ කෙරවල නම් අපිට පේනවා, නමුත් ඒ කෙරවල මෙහෙම උගන්නන්න බෑ. එහෙනම් අපි වාගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ පැවිදි වෙන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා පැවිදි කරනවා. පැවිදි කෙරුවට කර්මස්ථානේ හරියටම දෙන්නේ නෑ. මොකද මේ කර්මස්ථානේ හරියට දෙන්නේ නෑ. පසේ බුදුරජාණන් වහන්සේ කර්මස්ථානේ හරියට දුන්නේ නැහැ. ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට තවත් කෙනෙකුට රහත් බව දෙන්න බෑ. ඒ නිසා උන්වහන්සේ කර්මස්ථානේ හරියට දෙන්නේ නැහැ. අවබෝධයක් නැහැ කියලා කියන්න බෑ. මොකද කර්මස්ථානේ දෙන්නේ නැහැ. නමුත් පැවිදි කළා. ඒ පැවිදි මග කියලා දුන්නා. ඒ මග ඔස්සේ මේ දරුවා උත්සාහ කළා, මම කෙසේ හෝ මේක කෙරවල හොයනවා. එහෙම වෑයම් කර කර ඉන්න අතරේ මෙයත් සව් කෙලිසුන් නසල පසේබුදු කෙනෙක් බවට පත් වෙනවා. සුසීම පසේබුදුරජාණන් වහන්සේ සියල්ල දැක්කා. හැබැයි සංසාරේ මොකක්දෝ හේතුවක් නිසා ආයුෂ බොහොම අඩුයි. ඒ නිසා බුද්ධ කෘත්‍ය දක්වලා අහසට නැගලා 이르දි පෙන්නලා අහසෙදිම පිරිනවම් පෑවා. ධාතුන් වහන්සේලා විසිරුණා. බොහෝම හරසරින් ධාතුන් වහන්සේලා ටික මිනිස්සු එකතු කළා. ඒ ධාතුන් වහන්සේලා ටික තැම්පත් කරලා මිනිස්සු ලස්සන චෛත්‍යයක් හැදුවා. දැන් මේ වෙලාවේ ශංකර බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා, මගේ පුතා සෑහෙන කාලයක් ශිල්ප ඉගෙන ගන්න ගිහිල්ලා. නමුත් පුතා ගැන තාම කිසිම තොරතුරක් නැහැ. පුතා කොහි ගියාද? පුතාට මොනවා වුණාද? මේ කාරණාව මම හොයන්න ඕනේ. එහෙම හිතලා පිටත් වුණා පුතා හොයන්න. පිටත් වෙලා ඒ ප්‍රදේශයේ අයගෙන් ඇහුවා, මේ ප්‍රදේශයේ සුසීම කියලා තරුණෙක් ඔයගොල්ලන්ට මුණ ගැහුන්නේ නැද්ද? මේගොල්ලෝ කියන මුණ ගැහුණා. ඒ සුසීම ආශ්චර්යමත් කෙනෙක්. ඒ සුසීම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඔබ දන්නවද? ඒ සුසීම කියන තරුණයා පසේබුදු වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අන්නාර චෛත්‍ය අපි ඊහදල ඉවර කෙරුවා.
කියලා චෛත්‍ය පෙන්වුවා. චෛත්‍ය ගාවට ගිහිල්ලා වැටිලා පපුවට අත් දෙකෙන් ගහ ගහ පොළොවට අත් දෙකෙන් ගහ ගහ අඬනවා, පුතා නෑ. අඬලා අඬලා තීරණය කරනවා, මගේ පුතා බුදු වුණාලු, මගේ පුතාගේ ධාතුන් වහන්සේලා මේ සෑය තියෙනවලු. එම තීරණය කරලා, එහෙනම් මම ධාතුන් වහන්සේලාට උපස්ථාන කරන්න ඕනේ. තමන්ගේ උතුරු සළුව අරගෙන ගිහිල්ලා සුදු වැලි පුරව පුරව ගෙනලා චෛත්‍ය මළුවේ හිනවා. එහෙම කරලා මල් ගෙනල්ලා චෛත්‍ය මළුවේ අතුරනවා, සුවඳ ඉහිනවා. මහාලුකු පූජාවක් කරන්න සූදානම් වෙලා ආවේ නෑනේ, පුතා හොයන්න න්යාවේ. දැන් මේ තමන්ගේ උතුරු සළුවෙත් මේ වැලි ඇදලා අරුවමව කරලා කුණු ගෑවිලා, හේදුව උතුරු සළුව ඕදලා ලී එක ගැට ගහලා චෛත්‍ය ගාව හිටෙව්වා කොඩි පූජාවක්. අවුවෙන් ආරක්ෂා වෙන්න මෙයා අරගෙන ගිහිල්ලා තිබ්බ කුඩයක්. මට අවුව වැටුණට කමන්නේ, උතුරු සළුව ඉහළුවේ මට සීත දෙවුණට කමන්නේ. කුඩෙත් ඡත්‍රේ ලී එක ගැට ගහලා කොත් කැරල්ලට ඉහළින් ඉහළනවා. චෛත්‍යට අවුව වැටි, මට අවුව වැටුණට කමන්නේ, බුදුරජාණන් වහන්සේට අවුව වැටෙන්න එපා. එහෙම ඉහළලා මෙයා මේ පූජාව කරලා සතුටු වෙලා මේ චෛත්‍ය ගාව තනකොළ තිබ්බා. අදහන් කරනවා තන ගැලෙව්වා, මේ තනකොළ ටික ගැලෙව්වා. මෙන්න මේ තන පඳුරු ගලවලා ඉවර කරපු නිසා මාර්ගය යොදුන් 8ක්. බිම්බිසාර රජුරුවොත්, ලිච්ඡවි රජවරුත් කඳු ගැට මොකවත් නැතුව සම්පූර්ණ මාර්ගය සුද්ධ කළා, සමතලා බිමක් කළා. ඒ අර තනකොළ ගලවපු නිසා කටු උල් මුල් මොකවත් නැහැ මාර්ගයේ. මේ කරුණු එකක් එකක් ගානේ කොච්චර සාකච්ඡා කළ යුතුද? එහෙමනම් අදත් චෛත්‍යයක් ළඟට ගිහිල්ලා තනකොළ පඳුරක් නමුත් ගලවලා ඉවත් කරනවා කියන එක කොයි තරම් පිනක්ද කියන කාරණාව නෙමෙයිද මේ කියන්නේ? මේව අවබෝධ වෙන්නේ නැති එකයි තියෙන පුදුමේ. මේ ධර්මයේ මේ අමුතු ධර්මයක්ද මේ? නෑ, තාමත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ එහෙමම ජීවමානයි. මේ ධර්මයේ තාමත් අපේ පොතපතේ ඒ විදිහටම ලියවිලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි ධර්මයෙන් කොයි තරම් ඈතද? අපි මේ වාගේ ශ්‍රමදානයක් කරමු කියනකොට අපි හැංගිලා මග ඇරලා යන්න කල්පනා කරනවා මිසක් මේ මග අරින්නේ කොහෙන්ද? මේ මග අරින්නේ දිව්‍ය ලෝකෙන්. මේ මග අරින්නේ සංසාර විමුක්තියෙන්. ඒ මග ඇරලා හැංගි හැංගි දුවන්නේ අපාය පැත්තේට. මිනිසු කොයි තරම් අන්ධද? එහෙනම් ප්‍රඥාවේ ඇහැ නැති තැන මේ මසසින් ලෝකේ බලලා ලෝකේ ලස්සන බලන්න බෑ, ඇත්ත බලන්න බෑ. ප්‍රඥාව නැත්තම් අන්ධයි කියලා දේශනා කළේ ඒකයි. මෙන්න මේ තනකොළ පඳුරු ගලවලා සුද්ධ කරපු නිසා තමයි අර මාර්ගයේ තනකොළ පඳුරු කටු කිනිසි මොකවත් නැතුව බිම්බිසාර රජු හැදුවේ. ඒ විතරක්ද? මේ කතාව පටන් ගත්තේ බෝධීන් වහන්සේ ගාවට පාර හැදිච්ච හැටි ගැන සාකච්ඡා කරන්නයි. එහෙනම් බෝධිය ගාවට වඩින පාර දිවියු මේ විදිහට ලස්සනට හදලා තිබ්බේ මෙන්න මේ ආකාරයේ කුසලයක් නිසා. ඊළඟට සඳහන් කරනවා, ඇයි වැලි ඇතුළු වී ඒ පාරේ? අර උතුරු සළුවෙන් ගඟෙන් වැලි ගෙනල්ලා ගෙනල්ලා චෛත්‍ය මළුවට ඉහ ඉහා චෛත්‍ය මළුව සුදු වැලි මළුවක් බවට පත් කරපු නිසා යොදුන් 8ක් මාර්ගයේ තනිකරම සුදු වෙලි ඇතුරුවා. ඊළඟට ඇයි මල් ඇතුරුවේ මේ චෛත්‍ය ළඟට මල් ගෙනල්ල මළුවේ මල් ඇතුරුවා? අන්න ඒ නිසා ධනක් එරෙනකන් බිම්බිසාර රජුරෝ මාර්ගයේ දිගට මල් එළුවා, මල් ඇතුරුවා. ඊළඟට සඳහන් කරනවා කෙන්ඩියෙන් පැන් ගෙනල්ලා චෛත්‍ය මළුවේ පැන් ඉස්සා වැලි වලින් දූවිලි නැගලා චෛත්‍ය දූවිලි වදී කියලා. භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවරට සිරිපතුල තියෙනවත් එක්කම පොකුරු වෙහි වරුසා වැක්කිරෙන්න පටන් ගත්තේ එදා චෛත්‍ය මළුවේ මෙන්න මේ වෙහි මේ වතුර ඉහිහා දූවිලි මකපු නිසා. එහෙමනම් චෛත්‍ය මළුව සුද්ධ පවිත්‍ර කරනවා, බෝ මළුව අතුපතු ගන්නවා සුද්ධ පවිත්‍ර කරනවා, විහාර මළුව අතුපතු ගන්නවා සුද්ධ පවිත්‍ර කරනවා කියන කාරණාව ධර්ම කාරණාව දැනගෙන අවබෝධයෙන් කරන කෙනෙක් මොන තරම් පුණ්‍යවන්තයෙක්ද කියන කාරණාව. මෙන්න මේ නිසානි පින්නතුනි මෙහෙම කියන්න පුළුවන් වෙන්නේ, ක්‍රීඩකෙක් පිටරටක ගිහිල්ලා සම්මාන ලැබලා
පදක්කං දිනල එනකොට අපි ගුවන් තොටුපොලට ගිහිල්ල යා කොහොම පිළිගන්නවාද. යාත්‍රාවෙන් බහින තැන ඉඳල රතු පලස් දාලා ඉදිරියෙන් ආරක්ෂාව, පිටිපසින් ආරක්ෂාව, සිංහ දජ, මේ කොයි තරං දේවල් අරගෙන මේ වාර්තාකාරයෝ කැමරාතියාගෙන ප්‍රසිද්ධියක් දෙන්ඩ කොහොම පිළිගන්නවාද. ඔහු මේ ලෞකික පදක්කම කරගෙන එන්නේ. ඔහු එසේ පිළිගත්තට වඩා උදේට දවල්ට හවසට බුදුරජාණන් වහන්සේ ගාව වත කරපු කෙනා ඊට වඩා සිය දහස් වාරයෙන් පිළිගණ්ඩුවනේ. අන්න ඒ පුද්ගලයයි පිළිගණ්ඩුවනේ. එනම් බුදුරජාණන් වහන්සේට වත කරනවා කියන පුද්ගලයට මට හිතෙන වයස් භේදයකින් තොරෝ වැැඳ යුතුයි කියලා. එත්තරං ඔහු ඔහු පූජනීය පුද්ගලයෙක්. කොයි තරං ශ්‍රේෂ්ඨද. එනම් මෙතන මෙහෙම නං ඒ කාරණාව ගැන අපි කෙසේ කල්පනා කළ යුතුද. එන සඳහන් කරනවා කුඩ අකනිටා බඹලෝ දක්වා මේ කුඩ ඉහළුනේ චෛත්‍යයට ඉහලින් තමන්ගේ කුඩේ ගැට ගහපු නිසා. කොඩි මත කොඩි ඉහළුනේ උතුරු සලුව කොඩුවක් කරලා පූජා කරපු නිසා. මෙන්න මේ කාරණාව නිසා පින්වතේ සඳහන් කරනවා මත්හා සුක පරිච්චාගා. මද සැපය සුළු සැපය අතහැරීමෙන් මොන තරං සැපයක් හොයන්න පුළුවන්ද. සුළු දෙයක් අතහරින්ට මහා වූ සැපයක් වෙනින්. ඒ කාරණාව සඳහන් කරනවා පස්සේචේ විපුලං සුකං. සුළු සැපයක් අතහැරියහම මහත් වූ සැපයක් ලබන්න පුළුවන්. නමුත් අපි ඒ මහ සැපය ගැන කල්පනාවක් නෑ, මේ සුළු සැපය ඔස්සේ ගැටෙන්ඩයි කල්පනාව. මේ කාරණාව විතරක් හොඳට අවබෝධ කෙරුවොත් කල්පනා කරුවොත් මිනිස්සු පන්සිල් කඩයිද? සතෙක් මරලා සොච්චන් යමක් සම්පූර්ණ කරගන්නේ. අනුන්ගෙන් හොරකමක් කරලා මං සදාකාලිකයකින් ජීවත් වෙන්නේද? නෑනේ. එහෙමනම් වැරදි කාමසේවනයේ භාග්‍යතුන් වහන්සේ මොන තරම් ප්‍රතික්ෂේප කළාද? කොයි තරම් භයානකයි කියලා සඳහන් කළාද? ඒකෙන් ලබාපු සැපය පැය ගාණක් දවස් ගාණක් ලැබුවා නෙමෙයි, අතිශයින්ම සුළු වූ කාලයක්. නමුත් මගේ හැඟීම් වලට වහල් වෙලා මෙන්න මේ සොච්චං සැපේට ගිලිච්ච නිසා මට කල්ප කාලාන්තරයක් නිරාදුකුරුම වෙලා. නමුත් හිතට කතා කරලා කීවනම් මාව රවට්ටන්න ලෑස්ති කරන්න එපා, මං අපායට ගෙනියන්න ඔබ නගලන්න එපා. හිතට ඒ කතාව කියලා තමන් ශක්තිමත් වුණා නම් ඒ හොයන සුළු සැපය අතහැරිය නම් ඔය සැපේ මේ තරං දීර්ඝ සංසාරයේ අපි කොයි තරං හොයල ඇද්ද? කොයි තරං ලබල ඇද්ද? මොන තරං විඳල ඇද්ද? නමුත් මුකුත් උනේ නෑ. තව තවත් මේකේ ගැට ගැහුණ මිසක් ලෙහුනෙවත් එළියට ගියේවත් නෑ. එහෙනම් ඒ පෙර අප්‍රමාණව විඳපු දේම තමයි අදත් මේ හොයන්න යන්නේ. එදා තෙව්වා, අදත් තෙව්වා, හෙටත් හොයනවා. ඉවරයක් නෑ. නමුත් අද පුළුවන් නම් ඒක අතහරින්න. අද පුළුවන් නම් මේ මෙතනින් එළියට යනකම් බොරුවක් කියන්නේ. මෙතනින් එළියට පැනලා මූණෙන් හැංගිලා බේරලා යනකම් තමයි මේ බොරුව කීවේ. නමුත් හෙට වෙනකොට ඒ බොරුව පැහැදිලා ඒ මිනිස්සුන් දන්නවා මේ බොරුවෙන් කියපු වැඩක් ඇත්තෙම නෑ, ඔක්කොම එළියලා ඉවරයි. නමුත් අපායට පාර හැදිලත් ඉවරයි. බොරුවෙන් වැඩක් සදහටම ඒ බොරුව නිසා මං එකෙන් රැකුණා නම් කමක් නෑ. මේ දොරෙන් එළියට යනකොට පැහැදිලත් ඉවරයි. සුරාව මිනිස්සු හිතන ඇති මහලොකු සැපයක් මහලොකු සතුටක් ඒකේ තියෙනවා කියලා. නමුත් තිබ්බ සැපත් නැතුව ගිහිල්ලා මිස ආත්ම ගෞරවෙත් නැති වෙලා පහෝදා උදේට නැගිට ගන්නත් බෑ, වැඩට යන්නත් බෑ. ඊයේ කරපු කියපු දේවල් දන්නෙත් නෑ. එතන දරුවෝ හිටියද, වැඩිහිටියෝ හිටියද, අම්මා තාත්තා හිටියද, මොකවත් දන්නේ නෑ. අඥානෙක් වගේ, උම්මත්තකෙක් වගේ නටලා දඟලලා. නමුත් සැප හම්බුණාද? පහෝදාත් ආයේ දෙන්න පහෝදාත් යනවා. ඉතින් එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන කාරණාව අපිට ජීවිතේ පැතිකඩවල් කීයක් හදන්න පුළුවන්ද? සුළු සැපය අතහරින්න මහත් වූ සැපයක් වෙන්නේ. එහෙනම් පැහැදිලි කරනවා මෙන්න මහණෙනි, මේ පූජාව ලබන්න එදා මම කරලා තියෙන පින්කම මේ පූජා මේ
සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයට කරපු උපස්ථානයයි මේ විදිහට ලැබුවේ. මංකලයේ ටිකයි විනතින මෙන්න මෙතන තව වටිනා කාරණාවක් පැහැදිලි කරනවා. කවුරු කළත් පින්කමක් පුංචි කියලා සමච්චල් කරන්න නම් එපා. අවඥා කරන්න නම් එපා පුංචි කියලා. පුංචි වෙන්න පුළුවන්, නමුත් ඵලය අති මහන්තරයි. එනිසා පින්කම් නම් සියල්ල මහා පින්කම් මිසක් පුංචි පින්කම් නෑ. සියලු පින්කම් මහා පින්කම්. ඉඳ පින්කම් වලට සමච්චල් කරන්නත් එපා, විවේචනය කරන්නත් එපා. ඒකෙන් අකුසල් මිස කුසල් රැස් වෙන්නේ නැහැ. ඊළඟට පින්නතින් සඳහන් කරනවා, භාග්‍යතුන් වහන්සේ මේ කරුණු මෙහෙම දක්වලා මේ බෝධි මූලයට යනකොට උන්වහන්සේ තනියම වැඩියේ නෑ. බෝධි මූලයට යනකොට පාර මෙහෙම හදලා තිබුණා. එහෙමයි බෝධි මූලයට වැඩියේ. බෝධි මූලයට වැඩම කරලා මේ දෙවියන්ගේ ආරක්ෂාව, නාග සේනාව, දෙවියන්ගේ සුවඳින් ගඳින් මලින් පුදන වෙලාව බෝධින් වහන්සේ වටේ තුන් වතාවක් ප්‍රදක්ෂිණා කළා. ප්‍රදක්ෂිණා කරලා බැලුවා, දකුණු පැත්ත බැලුවා, ලෝකේ හෙලවෙනවා වගේ දැනෙනවා. උතුරු පැත්ත බැලුවා, ඒත් ලෝකේ හෙලවෙනවා වගේ දැනෙනවා. බටහිර බැලුවා, ඒත් ලෝකේ පැද්දෙනව නැලවෙනවා වගේ තේරෙනවා. පූර්ව දිශාව බැලුවා, ලෝකේ නිශ්චිතයි, හෙලවෙන්නේ නැහැ. එහෙමනම් බුද්ධත්වය ලබන්න හොඳ මේ පූර්ව දිහාව බලාගෙනයි. බෝධි මූලයට නැගලා පූර්ව දිහාව බලලා තමන්ගේ අතේ තියෙනවා සොත්තිය බමුණ දුන්න කුසතනු මිටි අට. මේ තනකොළ මිටි අට අතුරන්න සූදානම් වෙනකොට 14 රියන් වජ්‍රාසනයේ පැන නගිනවා. බෝධි මූලයෙන් රියන් 14යි. වජ්‍රාසනය මොකද්ද පැන නගින්න ඇත්තේ බෝධි මූලයේ? බෝධි මූල වෙන මොකක්වත් තියෙන්නේ නැහැ නේ ප්‍රශ්නෙදී. නමුත් මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් පාරමිතා පිරුවේ මෙන්න මේ වජ්‍රාසනය උරුම කරගන්න. මාර්යා ඒකනේ ඇවිල්ලා කිවි, මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් බුද්ධත්වයේ වෙනුවෙන් ආවා, මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් පාරමී පිරුවා. මාර් පරාජය කරන් කරේ මේ වෙලාවේ. මාර්යා කෑ ගහලා කිව්වා, සිද්ධාර්ථ ඔය ආසනේ උඹේ නෙමෙයි මගේ. කවුද සාක්ෂි කියන්නේ? මාර්යාට සාක්ෂි කියන්නේ හිටිය ඕන තරම් පිරිස, කෝටි ගණන් පිරිස හිටිය මාර්යාට සාක්ෂි කියන්නේ. මාර්යා ඇහුවා, සිද්ධාර්ථ තියෙනවද සාක්ෂි? ඇහුනද මගේ සාක්ෂි? උනාසි තීරණය කළේ මා පිරූ පාරමිතා. ඇස් දන් දුන්න තරම්, මස් දන් දුන්න තරම්, ලේ දන් දුන්න තරම්, ජීවිත දන් දුන්න තරම් ඒ මේ වජ්‍රාසනය වෙනුවෙනුයි සාක්ෂි කියනවා දෙයකට කියලා අහනකොට මේ මහපොළොව වෙවුලන්න පටන් ගත්තා. මාරයාගේ යතා ගිරිමේ කළා. එසැනින් බිය වෙලා පැනලා දුවන්න පටන් ගත්තා. ගිරිමේ කළා දුවනකොට අනික් අය කොහොමද දීවා? එහෙනම් වජ්‍රාසනය පහළ වෙනවා. මොනවද මේ ලෝකේ වජ්‍ර කියලා කියන්නේ? මෙතන මේ ලෝකේ වජ්‍ර කියලා කියන්නේ දියමන්ති වලට. ලෝකයේ අදට තියෙන වටිනාම මාණික්‍ය වර්ගය වජ්‍ර කියලා කියන්නේ දියමන්ති වලට. එහෙනම් මෙතන පහළ වෙච්ච ආසනය එදා ලෝක ධාතුවේ බිහි වෙන්න තිබිච්ච උතිම්ම මාණික්‍යෙන් බිහි වෙන්න ඇති. මොකද මේ සියලු දේවල් මේ වජ්‍රාසනය වෙනුවෙන්. ඉතින් එවන් වජ්‍රාසනයක තමයි පාත්‍රාසියුරු පසෙක තියලා මේ තන මිටි ටික අතුරලා මේ වෙලාවේ බෝධි මූලය හරියට නිකන් රත්තරම් පීඨයක් වගේ, රත්තරම් පාත්‍රයක් නැත්නම් රත්තරම් මණ්ඩපයක්, රත්තරම් මණ්ඩපයක රිදී කඳක් හිටෙවුවා වගේ බෝධින් වහන්සේ මේ වෙලාවේ. අවුරුදු 35යි වයස බෝධින් වහන්සේටත්. රියම් 50ක් උසයි, වජ්‍රාසනේ රියම් 14ක් උසයි. ස්වර්ණ පීඨයක හිටවපු රිදී කඳක් වගේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ අස්වත්ත බෝධිය මේ රිදී කඳට පිට දීලා නැගෙනහිර දිහා බලාගෙන බෝසතාණන් වහන්සේ, මගේ ශරීරයේ ලේ මස් ඇට, ලේ මස් නහර ඇට බේලිලා ගියත් බුද්ධ රාජ්‍ය නොලබා අය මෙතනින් නැගිටින්නේ නැහැ.
ලේවේලිලයයි, මස්වේලිලයයි, නහරවේලිලයයි. මොනවද මේ නහර කියලා කියන්නේ? කලින්ම ලේවේලුනා නම් නහර ඒ වෙලාවේ වේලෙන්න ඕනේ. අපි හිතාගෙන ඉන්නේ මේ නහර කියලා කියන්නේ ලේ ගමන් කරන මේ බට වගේ දේවල් වලට කියලා. නහර කියලා කියන්නේ ඒවට නෙවෙයි. ඒවට කියන්නේ වර්තමානයේ නම් කියන්නේ ධමනි කියලා. නහාරු කියලා කියන්නේ ඒවට නෙවෙයි. මේ මස් ඇටකෝටු වලට අල්ලලා බැඳගත්ත සුදු පාට වගේ නිකන් පටි පටි වගේ යමක් තියෙනවා. අන්න ඒව තමයි මේ පාලියෙන් නහාරු කියලා කියන්නේ. නැතු රුධිර ගමන් කරන දේවල් ඉතාම සියුම් මේක. දැන් වේගෙන් කැඩෙන්න බිඳෙන්න පුපුරන්න ඉහිරෙන්න පුළුවන්. නමුත් නහාරු එහෙම නෑ. ඇටකෝටුවකින් මස් අදිනකොට ඇදලා ගන්න බැරි එකයි. හොඳට තදියට අල්ලගෙන තියෙන දේවල් නහාරු. එහෙනම් අන්තිමට වේලෙන්නේ ඇටත් එකේවා. එහෙනම් මෙන්න මේවා වේලිලා ගියත් ලෞතුරා බුද්ධ රාජ්‍ය නොලබා මම කවදාවත් මේ බෝධි මූලයෙන් අය නැගිටින්නේ නෑ. චතුරංග සමන්නාගත වීරිය. බෝසතාණන් වහන්සේ එහෙම වීරිය වඩලා බෝධි මූලයේ වාඩි වුණා. බෝධි මූලයේ වාඩි වෙලා මේ වෙලාව මේ බෝධිපත්‍ර හරියට හිසට ඉහලින් මැණික් කුඩයක් ඉහලෙව්වා වගේ. බෝපත්‍ර සිලිසිලි ගාල සැලෙනවා හරියට මැණික් කුඩයක් වගේ. මේ කොපු දළු බෝපත් වහගෙන තියෙන කොපුවක්. මේ බෝධිපත්‍ර ස්වර්ණ වර්ණ වූ චීවරයට වැටෙනවා කියලා සඳහන් කරනවා. බෝපත්‍ර වැටෙනවා කියලා මෙතන සඳහන් කරන්නේ සමහර වෙලාවට ඒ කොපු වෙන්නත් පුළුවන්. නැත්නම් බෝපත්‍ර පැහිලා තිබිච්චා වෙන්නත් පුළුවන්. ස්වර්ණ වර්ණ වූ චීවරයට මේ බෝපත්‍ර වැටෙනවා. බෝසතාණන් වහන්සේ චතුරංග සමන්නාගත වීරියෙන් සර්වඥතා ඥානෙ හොයනවා මේ වෙලාව. එහෙනම් බෝධි මණ්ඩලයට වැඩපු හැටි ඊළඟට පිටතින් අපි සඳහන් කළා. මේ වෙලාවේ දෙවියෝ කොයි තරම් පූජා කරනවද කියලා අපි මුලින් සාකච්ඡා කළා. 10,000ක් සක්වල 40,000ක් දෙවිවරු, සතරවරම් දෙවිවරු මේ ගැබ රැක්කේ නිකම්ම නෙමේ. තමන් අත් දෙක පොරවගෙන ඉන්නත් නෙමේ, පූජා පවත්වන්න. අපි මේ කාරණාව කල්පනා කළොත් මුචලින්ද නාගරාජයා අපි අද තැනක දැක්කහම මුචලින්ද නාරජුගේ රූපය හදලා පොඩි ණයෙක් හදලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ස්පර්ශ වෙමින් දරණ ගහගෙන ඉන්නේ මේ නාගයා. පිනදින එහෙම හදන එකක් නෑ. පෞසිද්ධ වෙයි දන්නේ නෑ. ඒ හැදීම තුළ දන්නේ නෑ. විමසලා බලන්න. නමුත් මුචලින්ද සූත්‍රයේ තියෙනවා පොතේ, පිටකේ තියෙන මුචලින්ද සූත්‍රයේ ඒ වෙලාවේ සඳහන් කරනවා මේ මහදාරානිපාත වැහි වහිනවනේ, මේ ජලයෙන් හානියක් නොවෙන්නයි මම භාග්‍යතුන් වහන්සේ රකින්නේ. විෂගෝර සර්පය ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ස්පර්ශ වෙන්න පුළුවන්. එහෙම ආය භාග්‍යතුන් වහන්සේ ළඟට එන්නේ නොවෙන්නයි මම භාග්‍යතුන් වහන්සේ රකින්නේ. එහෙනම් විෂගෝර සර්පයෝ ඇඟේ ගෑවෙයි කියලා මං රකින්නවා නම් මගේ ඇඟ භාග්‍යතුන් වහන්සේ ඇඟේ අතුල් අතුල් ඉඳලා හරියන්නේ. එහෙනම් කොයි වගේද කියලා සඳහන් කරනවා මේ මුචලින්ද නාග ධරණය. සඳහන් කරලා තියෙන්නේ ලෝහ මහා ප්‍රාසාදයේ පල්ල හැමාලේ වගේ විශාලයි කියලා. භාග්‍යතුන් වහන්සේ ඉන්නේ මැද්දේ. මෙයාගේ ධරණය ලෝහ මහා ප්‍රාසාදයේ අනුරාධපුරයේ තියෙන ලෝවා මහපායේ පල්ල හැමාලේ හා විශාලයි කියලා සඳහන් කරන්නේ. මේ ධරණයේ ඇතුලේ සක්මන් මලු, පැම්පොකුණු, විවේක ස්ථාන, සැතපෙන තැන්, භාග්‍යවතුන් වහන්සේට පහසුවෙන් වැඩෙන්න අවශ්‍ය සියලුම දේවල් මෙතන සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒ නිසා මේ ඇඟේ ස්පර්ශ කරගෙන හිර කරගෙන වහගෙන හිටියා එහෙම නෙමෙයි. 7 දවසක් මේ කරන්නේ පූජාවක්. මුචලින්ද නාගරාජයා දිව්‍යම නාගයෙක්නේ. මේ අපි හිතන නාගයෙක් නෙමෙයි. මෙයා එහෙමනම් මෙයා ඒකාන්ත වශයෙන් බෝධිසත්වෙක් වෙන්න ඕනේ. මේ තරම් දෙවිවරු බ්‍රහ්ම රාජෝ කෝටි ප්‍රකෝටි ගණන් පූජා පවත්වන්න සූදානම් වෙලා ඉන්න ලෝකේ එක නාගයෙකුට 7 දවසක් පූජාවක් පවත්වන්න ඉඩ හම්බෙයිද? කල්පනා කරලා බලමුකෝ අපි ටිකක් ගැඹුරින්. එක පුජ්‍යලයෙකුට 7 දවසක් පූජා පවත්වන්න ඉඩ දෙයිද එහෙමනම්?
එහෙම ඉඩගණ්ඩ බෑ. මේ ඉඩගණ්ඩ පාරමිතා පුරාගෙන එන්න ඕනේ. කන්තක පාරමී පිරුවා පිට උඩ තියාගෙන යන්න. චන්න පාරමී පිරුවා. එහෙනම් එතෙන්ට එන්න පාරමී පුරන්න. එහෙනම් මේ මහා යුග පුරුෂය, මේ මහා පුරුෂයාණන් වහන්සේ බුද්ධ රාජ්‍ය අත්පත් කරගෙන කාලේ මේ සත් සතිය ගෙවන අතර මෙන්න මේ පූජාව කරන්න අනිවාර්යෙන් මේ නාගරාජයා වෙනම පෙරම් පුරලා තියෙන්න ඕනේ. ඒකාන්ත වශයෙන් බෝධිසත්වෙක් වෙන්න ඇති මුචලින්ද කියලා කියන්නේ. පස්සේ කාලේ මේ වැස්සෙන් පස්සේ මේ උවදුරු ඉවරලා අහස පැහැදිලි වුණාට පස්සේ බලාකුළු නැහැ, අහස නිල් පාටින් දිලිසෙනවා. මෙයා තරුණයෙකුගේ වෙස් අරගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ දන ගහගෙන වැඳගෙන ඉන්නවා. එතකොට මෙයා අපි හිතන නාගයෙක්ද මේ? අපි හිතන නාගයෙක් නෙමෙයි. ඉතින් මුචලින්ද සූත්‍රයේ හරි ලස්සනයි. ලස්සනට භාග්‍යතුන් වහන්සේ පිළිබඳවත් මුචලින්ද නාගයාගේ පූජාව පිළිබඳවත් සඳහන් කරලා තියෙනවා. එතකොට අපි හරියටම ධර්මයේ දන්නේ නැතුව කොයිතරම් මිත්‍යා දෘෂ්ටියක ගැලිනවද කියලා හිතෙනවා. පරම ගම්භීරයි කියලා සඳහන් කළේ එකයි. ඉතින් මේ කාරණා ටිකත් මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් මේ දෙවියෝ බ්‍රහ්මයෝ මොන තරම් පූජා පැවැත්වුවද භාග්‍යතුන් වහන්සේ ළඟ. එහෙනම් කරන අල්ප ස්වල්ප වූ පූජාව, නමුත් ඒක ස්වල්පයි කියලා කවදාවත් කල්පනා කරන්න එපා. මේ කරන්න ලෑස්ති වෙන, කරන්න තීරණය කරන, අනාගතේ මෙහෙම කරමු කියලා හිතන මේ සියලුම පූජාවන් අපිට මොන තරම් ආනිසංස ගෙනීද. පින්නතින් මෙතනදී තවත් කාරණාවක් එලි කරනවා. භාවනාවට යොමු වෙන්න පටන් ගත්තට පස්සේ බොහෝ දෙනා ගාව තියෙනවා වැරදි මිත්‍යා දෘෂ්ටික අදහසක්. සංසාරයෙන් එතෙර යන්න භාවනා කරනවා මිස දන් දෙදී පූජා පවත්ව හිටිය කියලා ඇති වැඩක් නැහැ. එහෙම කතා කරනවා ඕන තරම්. හැබැයි මේකෙන් ඒ මිත්‍යා දෘෂ්ටිය කොයි තරම් බිඳෙනවද? භාවනාව කොහොම මුදුන්පත් කරන්නත් කලින් දානීය මුදුන්පත් කරන්නම වෙනවා. මේ බුද්ධ ශාසනයේ මුලම මේක කියලා තියෙනකොට අපි හරියට පටලවා ගන්නවා. බෝසතාණන් වහන්සේට ගුරුවරයෙක් නැහැ. නමුත් අපේ පොත්පත්වල කියනවා ගුරුවරයෙක් ඉන්නවා කියලා. සර්වමිත්‍ර කියලා ගුරුවරේ උන්වහන්සේට පුංචි කාලේ ශිල්ප ඉගෙනුවා කියලා. නමුත් මාතෘ ගර්භයෙන් මනුස්ස ලෝකෙට වැඩපු වෙලාවෙම උන්වහන්සේට වඩා උසස් අය නැහැ කියලා කිය වුණාට පස්සේ අර මල්යාය උඩින් පියවර හතක් මැනලා සිංහනාද කරන තැන ප්‍රකාශ කරනවා, මම ලෝකයට අග්‍රයි, මම ලෝකයට ජ්‍යෙෂ්ඨයි, මම ලෝකයට ශ්‍රේෂ්ඨයි, මේක මගේ අන්තිම උපතයි. ඉතින් අග්‍රයි නම් ජ්‍යෙෂ්ඨයි නම් ශ්‍රේෂ්ඨයි නම් පස්සේ කාලේ ගුරුවරයෙකුත් ඉන්නවා නම් අර ප්‍රකාශය බොරු වෙන්න දෙපෙයි. ගුරුවරයා ශිෂ්‍යයාට වඩා අග්‍ර වෙන්න ඕනේ නේද? ගුරුවරයා ශිෂ්‍යයාට වඳින්නේ නැහැ, ශිෂ්‍යයා ගුරුවරයාට වඳිනවා. ඒ කියන්නේ ගුරුවරයා ශිෂ්‍යයාට වඩා අග්‍රයි, පූජනීයයි. එතකොට නිකම්ම අර ප්‍රකාශ වෙලා. සම්මා සම්බුද්ධත්වයේ කියලා කියන්නේ ලෝක ධාතුවේ තියෙන අති උත්තරීතරම තැන. එතෙන්ට එන්න ලැහැත්ති වෙන මහා පුරුෂෝත්තමයාණන් වහන්සේ එහෙනම් සියල්ල පැත්තක දාලා භාවනාව පටන් ගන්න ඉපෙයි. උන්වහන්සේ භාවනාවෙන්ද පටන් ගත්තේ මේ ගමන? ඒ ගමන පටන් ගත්තේ දානෙන්. එහෙමනම් මේ සංසාර ගමනෙන් එතෙර යන්න මේ දානය කියන කාරණාව කොයිතරම් වටිනවද කියන කාරණාව බුද්ධ ශාසනය පටන් ගන්න තැන දානේ තියෙනකොට අපි ඒක පටලගෙන කොයිතරම් මිත්‍යා දෘෂ්ටික ඇමිනෙනවද? එහෙනම් අපිට කොයිතරම් වර්ධිනවද? එහෙනම් හරියටම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම දකින්න වෙනවා සංසාරයෙන් එතෙර යන්න. එහෙම නැත්නම් කුසල් වෙනුට අකුසල් තමයි ලෝකෙ පුරා වපුරලා අපිත් වැළඳගෙන මරණය සමග අවීචියට යන්න පාර හදනවා. ධර්මයේ පිළිගන්නෙත් නැහැ, ධර්මයේ විශ්වාස කරන්නෙත් නැහැ, ධර්මයත් විවේචනය කරනවා, ධර්මයත් කොටස් කරනවා. අපිට ඕන හැටියට, අපිට හිතෙන හැටියට විතරයි ධර්මයේ පිළිගන්නේ. ඉතින් අපිට ඕන හැටියට මේ ධර්මයේ වෙනස් කරන්න තියා මේ ධර්මයේ කැළපිල්ල කිස්පිල්ලක්වත් වෙනස් කරන්න බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපිට හදන්න මොකවත් ඉතුරු කරලත් නැහැ. උන්වහන්සේ හදන්න ඕන සියලු දේවල් හදලයි අපිට මේ ධර්මයේ දානය කරලා තියෙන. ධර්මයේ මීට වඩා ගැඹුරුයි. අපිට නිවන් දකින්න ඕන ටිකයි භාග්‍යතුන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. හැබැයි ඒකේ අපිට රින් ගන්න කෙටි ක්‍රම නැහැ. තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ කෙටිම ක්‍රමය
කෙටිම ක්‍රමය කියල දෙනවා. මේ කියල දීල තියෙන කෙටිම ක්‍රමයයි. භාග්‍යතුන් වහන්සේ නම් ධර්මයේ දේශනා කළා, ඒක අස්සේ මෙන්න මෙහෙම මෙහෙම යන්න කෙටි මාර්ග තියෙනවා කියලා කෙනෙක් කල්පනා කරුවොත් එයාට වැරදිලාමයි තියෙන්නේ. එහෙම කෙටි ක්‍රම නෑ. අවශ්‍යම ටික මේ ත්‍රිපිටක අටකතාවට පිටින් නම් කවදාවත් ඔය බලාපොරොත්තු වෙන නිවන හොයන්නම බෑ. කොච්චර පිටින් මොන තර්ක ඉදිරිපත් කෙරුවත් නිවන් දකින්න ඕන නම් අන්තිමට මේ ත්‍රිපිටක අටකතාව පිළිගන්නම වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මනාව මග අපිට පැහැදිලි කරලා කියලා තියෙනවා. මෙතන ඊළඟට මෙතන තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේට නියත විවරණ ලබා දුන්න හැටි. ඒ කාරණාව විදි පැහැදිලි කරනවා. තතෝ පදක්ඛිනං කତ୍වා, අපි සාකච්ඡා කරපු තින බෝධි මණ්ඩලයට ගිහිල්ලා බෝධි මණ්ඩලේ ප්‍රදක්ෂිණා කරලා බෝධි මණ්ඩලයට නැගලා වජිරාසනේ මත වාඩි වෙන කරුණ ටික ඊළඟට සඳහන් කරනවා. ඉමස්ස ජනිතා මාතා මායා නාම භවිස්සති, තතෝ සුද්ධෝදනෝ නාම අයං හෙස්සති ගෝතමෝ. ඉමස්ස ජනිකා මාතා, මේ වීරයන් වහන්සේ එදාට ජනිත කරන මාතාව මායා නාම භවිස්සති, මායා නමින් දැනගත යුතුයි. පිතා සුද්ධෝදනෝ නාම අයං හෙස්සති ගෝතමෝ. ගෝතම නම් ගෝත්‍රයක, සුද්ධෝදන නම් රජෙක්, තාත්තා බවට පත් වෙනවා. මායා දේවිය, සුද්ධෝදන මහරජු විශේෂ පරිච්ඡේදයකින් සාකච්ඡා කරන්න ඕනේ චරිත දෙකක්. නමුත් මේ චරිත සාකච්ඡා වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් එහෙම සාකච්ඡා නොවන ධර්ම කාරණා සාකච්ඡා කරන්න මේ දේශනමාලාව පටන් ගත්ත නිසා අපි මේ මහෞත්තුමිය දෙන්න පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. සිද්ධාර්ථ කුමාරයා ගැන සාකච්ඡා වෙන්නෙත් නැහැ. යශෝදරා දේවී වහන්සේ ගැන සාකච්ඡා කරන්නෙත් නැහැ. නමුත් උන්වහන්සේලා දෙනම පිළිබඳව වෙනම භික්ඛුණී අපදානේ සඳහන් කරලා තියෙනවා. කාම ධාතුව ඉක්මවලා රූප ධාතුව ඉස්සරහට වෙලා තිබ්බ කියලා සඳහන් වෙනවා. කාම ධාතුව ඉක්මවලා රූප ධාතුව ඉස්සරහට වෙලා බෝසතාණන් වහන්සේත් ඉත සිද්ධාර්ථ කුමාරයාත් යසෝදරා දේවීන් වහන්සේත් දෙවියන්ට වඩා ලස්සනයි. රැස් විහිදෙනවා දෙන්නගෙම. එතකොට ඒ දෙන්න විතරක් ලස්සන වුණාද? අම්මා කොච්චර ලස්සනද? මහා මායා දේවීන් වහන්සේ. ඇයි මේ මායා නාම භවිස්සති, ඇය මායා නමින් දැනගත යුතුයි. ඇයි ඇයට මායා කිව්වේ කියුණහසෙට? මායා කියලා කිව්වේ සඳහන් කරනවා දකින අයට පිස්සු හැදෙන හින්ද කියලා. ඒ තරම්ම ලස්සනයි, ඒ තරම්ම ලස්සන රූපයක්. මේ මිහි මත එහෙම රූපයක් ගැන හිතන්න බෑ. මහා මායා දේවීන් වහන්සේ සුද්ධෝදන රජුරුවත් එහෙමමයි. ඉතින් මේ නමේ විතරක් සෑහීමකට පත් වෙන්න අපිට බෑ කවදාවත්. නමුත් අපි හිතන්නේ නම ගැන විතරයි. කාවන්තිස්ස කියම අපි හිතන්නේ කාවන්තිස්ස රජුරුව කළු පාටින් ඉන්න ඇති කියලා. කාකවන්නතිස්ස කියලා කියන්නේ ඒකනේ. අපේ කල්පනාව එහෙමයි කියලා. කාවන්තිස්ස රජුරුව කළුද? කාවන්තිස්ස රජුරුව රත්තරන් පාටින් දිලිසෙනවා කියලා සඳහන් කරන්නේ. එතකොට ඇයි කාකවර්ණතිස්ස කියලා කියන්නේ? මේ රජිරුවට හොඳට පුළුවන් කපුටන්ගේ භාෂාව. ඒකයි කාකවර්ණ කියලා කියන්නේ. මේ කපුටන්ට හොරෙන් මේ රටේ හොරකම් කරන්න, ජඩ වැඩ කරන්න, අවලං වැඩ කරන්න බෑ. කපුටු හැමතැනම ඉන්නවනේ. එහෙනම් මේ කාවන්තිස්ස රජිරුවන්ගේ රාජ්‍යයේ එහෙම වැරදි වැඩ නැති සෑහෙන්නේ. ඉතින් මේ කපුටු දැක්ක ගමන් ඇවිල්ලා රජිරුවන්ට කියනවා. රජිරුවන්ට හොඳට කපුටගේ භාෂාව තේරෙනවා. අපි වර්ණමාලාව කියලා කියන්නේ භාෂාවක් හඳුන්වන්නේ හැදෙන්නේ වර්ණමාලාව කියලා. එහෙනම් කාක වර්ණ? කපුටාගේ බස වැටෙන නිසා. වැද්දෙක් වෙලා ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමකට කරපු පූජාවක් නිසායි රත්තරන් පාටින් දිලිසෙන්නේ. ඉතින් හැමතැනම දානය ගැන කතා කරලමයි මේ ශාසනේ තියෙන්නේ. එහෙනම් මහා මායා දේවීන් වහන්සේ එතරම්ම ලස්සනයි. සුද්ධෝදන මහරජුරුවත් එතරම්ම ලස්සනයි. ඉන්සාව සඳහන් කරනවා. අනාසවා වීත රාගා සත්ත විත්තා සමාහිතා කෝලිතෝ උපතිස්සෝච අග්ගා හෙස්සන්ති ශාවකා.
අනාසවා වීතරාගා, ආශ්‍රව රහිතයි, වීතරාගී, රාගේ නෑ. මහරහත් අග්‍රශ්‍රාවකය දෙන්න කවුද? කෝලිත සහ උපතිස්ස කියන දෙන්නා මෙන්න මේ මහාපුරුෂයාට එදාට අග්‍රශ්‍රාවකය බවට පත්වෙනවා කියල සඳහන් කරනවා. ආනන්දෝ නාමු පට්ඨාකෝ උපට්ටිස්සති තං ජිනෝ කේමා උප්පල වන්නාචේ අග්ගෝ හෙස්සන්ති සාවිකා. කේමා සහ උප්පල වන්නා කියන දෙන්නා අග්‍ර ශ්‍රාවිකාව බවට පත්වෙනවා. අනාසවා වීතරාගා සත්ත විත්තා සමාහිතා බෝධි තස්ස භගවතු අස්සත්තෝති පෞච්චති. එතන සඳහන් කරනවා අනාශ්‍රව වූවාහු, වීතරාග වූවාහු, සන්හුන් සිත් ඇත්තාහු, සමාහිත වූවාහු වෙති. ඒ භගවත් වූගේ බෝධිය ඇසතු යැයි කියනු ලැබේ. අස්වත්ත බෝධිය නිසා සඳහන් කරනවා අස්සත්තෝති පෞච්චති. ඒ බෝධිය ඇසතු නම් වෙනවා. නිලඟට සඳහන් කරනවා චිත්තෝච හත්තාලවකෝ අග්ගා හෙස්සන්තු පට්ටකු. මේ හත්තාලවක සහ චිත්ත, හත්තාලවක කුමාරයා සහ චිත්ත ගෘහපති, මේ දෙන්නා චිත්තයයි හත්තාලවකයයි මොහු අග වුවට වෙති. අග්‍ර උපාසකයෝ බවට පත්වෙනවා මේ චිත්ත සහ හත්තාලෝක කියන දෙන චිත්ත ගෘහපති. චිත්ත ගෘහපති පිළිබඳ වෙනම පරිච්ඡේදයක් කතා කරන්න ඕනේ. එතකොට කාටද මේ හත්තාලෝක කියලා කියන්නේ? හත්තාලෝක කියලා සඳහන් කරන්නේ අලව් යකුට කෑම සඳහා අරගෙන ගියපු රජුගේ පුතා. අලව් යකුගේ අලව් ආලවක කුමරුගේ කොයි තරම් පිනක් තිබුණද? අන්ගේ පින නිසා ආලෝක යක්ෂයාට නිවන උදා කරන්න භාග්‍ය ලැබෙනවා. එන මේ දෙන්න තමයි අග්‍ර උපාසක බවට පත්වෙන්නේ. උත්තරා නන්ද මාතාචේ අග්ගා හෙස්සන්තු පට්ටිකා. උත්තරා සහ නන්ද මාතා කියන දෙන්නා අග්‍ර උපාසිකාවෝ බවට පත්වෙනවා. උත්තරා නන්ද මාතා. නන්ද මාතාගේ නම මොකක්ද? නන්ද මාතා කියලා මෙතන කියලා කියන්නේ නන්ද කියන තරුණයාගේ මව නිසා. ඒක ඇගේ නම නෙමෙයි. ඇගේ නමත් උත්තරා. එතකොට උත්තරාලම දෙන්නයි මේ කාලේ ත්‍රිපිටකයට හරියට පහර ගහන අය වැඩි. මං හිතන්නේ වර්තමානයේ විශ්වවිද්‍යාලවලින් ප්‍රකාශ කරනවා මේ කරුණු ත්‍රිපිටකේ පටලවල තියෙනවා කියලා. අග්‍ර උපාසිකාව එක තැනක නන්ද මාතා කියනවා, තව තැනක උත්තරා කියනවා. ඉතින් මෙතන උත්තරා කෙනෙක් වෙනම ඉන්නවා. එක තැනක නන්ද මාතා කියලා, තව තැනක උත්තරා කියලා, ආයෙත් එක්කෙනා බවටම පත් වෙනවා. මොන හේතුවක් නිසා එහෙම කීවද? කවුද මේ මුලින් ඉන්න උත්තරා? මෙන්නතන මෙහෙමනේ. සාරිපුත්ත කියලා එක තැනක කියනවා, උපතිස්ස කියලා තව තැනක කියනවා. නමුත් මේ දෙන්නම එක්කෙනයි. මෙතන උත්තරා කියලා කියන්නේ කුජ්ජුත්තරාට. ඒක ධර්මයේ අපූර්වට පැහැදිලි කරනවා මේ කුජ්ජුත්තරා කියලා. ඉතින් මෙතන මේ ගාථාවේ කුජ්ජුත්තරා කියලා කැලලක් සම්පූර්ණ සඳහන් කරලා නැහැ. ගාථාව රවුම් කරන්න වෙන නිසා එතන උත්තරා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට නන්ද මාතා කියන්නේ උත්තරා. ඒ කාගේ උත්තරාද? ඒ පුන්න කියන දුගියගේ දුව. අපේට මතකයි පුන්න දුගියගේ කතාව සරියුත් මහරහතන් වහන්සේට දාණයක් දීලා. මේ දුගියට ඉන්නේ එකම දුවයි. ඒ දුව තමයි මේ නන්ද මාතා කියලා කියන්නේ. අර සිරිමා තෙල්වක් කරන්න එහෙම ගියේ. නන්ද කියන මානෝකයාගේ අම්මා රජුරු නන්ද මරනවා තමගේ පුතා. නමුත් තමන්ගේ පුතා රජුරු වැරදි චෝදනාවක් දාලා මරලා දැම්මට එක කඳුලක්වත් එහෙම් පිට වෙන්නේ නැහැ. සකදාගාමි වෙලා ඉන්නේ.
ඉතින් මේ අග්‍ර උපාසිකාව ඉතින් මේ එක තැනක උත්තරා කියලා සඳහන් කරවට ඒ කුජ්ජුත්තරා. අතන උත්තරා කියලා සඳහන් කරන්නේ ඇයි උත්තරාමයි. ඒ නිසා මෙතන නන්දමාතා කියලා සඳහන් කරනවා අග්‍ර උපාසිකාව. ඉතින් මේ ධර්ම කාරණා එහෙම අය නැවත ත්‍රිපිටකේ පෙරලා කරුණු හොයලා ඉදිරිපත් කරනවා නම් ඒ අයගේ සංසාර යහපත සඳහා හේතු වෙයි. එහෙම නැත්නම් මේ ත්‍රිපිටකයට පහර ගහන්න ගිය ලෑස්ති වුණොත් ඒක පටලවන්න ලෑස්ති වුණොත් අවීචයට යන්න සිද්ධ වෙනවා කියන එක වෙන කාටවත් නවත්තන්න බැරි වෙයි. ආයු වස්සතං තස්ස ගෝතමස්ස යසස්සිනෝ. එතන සඳහන් කරනවා මේ ගෝතමයන් වහන්සේගේ අග්‍ර උපාසිකාව මෙන්න මේ ඇයි. ඉදං සුත්වාන වචනං අස්මස්ස මහේසිනෝ ආමෝදිතා නරමරු බුද්ධ බීජාංකුරෝ අයං. සඳහන් කරනවා අසම වූ මහා ඍෂීන්ගේ මෙවදන් අසා මේ බුද්ධාංකුරේකැයි දේව මනුෂ්‍යෝ සතුටු වූහ. මහා ඍෂීන්ගේ මෙවදන් අසා, මෙතන මහා ඍෂි කියලා සඳහන් කරන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේගේ මෙන්න මේ වචන ටික අහලා දෙවිය සහ මිනිස්සු අප්‍රමාණව ප්‍රීතියට පත් වුණා. මේ බුද්ධාංකුරයක් කියා ප්‍රීති වෙමින් ඔල්වර සඳෙන්ඩ පටන් ගත්තා. සඳහන් කරනවා උක්කුට්ටි තස්සද්දං වත්තෙන්ති අපෙත්තෝ ටෙන්ති හසන්තිච කතංජලි නාමස්සන්ති දස සහස්සී සදේවකු ඔල්වරසන් පවත්තති අත් පොලති සිනාසති දස දහසක් සක්වල දෙවියන් සහිත ලෝවැසියෝ. එකල ඇදිලි ඇත්තාහු නමස්කාර කෙරිත්. දෙවිවරු ප්‍රීති ගෝසා පවත්වෙනවා, ඔල්වරසන් දෙනවා, අත් පොලසන් දෙනවා, ඇදිලි බැඳගෙන නමස්කාර කරනවා. මිනිස්සුත් දෙවියොත් මිනිස්සු අප්‍රමාණ ප්‍රීතියෙන් ප්‍රකාශ කරනවා මේ බුද්ධාන්තරය තුළ අපිට බැරි වුණොත් නිර්වාණ අවබෝධය කරන්න මේ බුද්ධාංකුරය සම්මා සම්බුද්ධත්වයේ පසක් කරන ශාසනයේ අපි බුදු වෙනවමයි මේව මිනිස්සු ප්‍රාර්ථනා කරනවා. බුදු පිරිස කොච්චර ඈත ඉඳලා දෙන්නේ. අපේ රටේ අන්තිමට පහළ වෙච්ච මහරහතන් වහන්සේ කියලා අපි විශේෂයෙන් හඳුනගත්තේ මලීදේව මහරහතන් වහන්සේ. අපේ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන කාලේ ඉඳලා පිටිපස්සෙන් එන්නේ මලීදේව මහරහතන් වහන්සේ. කොච්චර කල් වෙනවද බුදු පිරිස. හැබැයි ඒ කාලේ සුරාසොඬික්, හරියට සුරාබොණ කෙනෙක්. කොතනද මේක තියෙන්නේ? මේ කතාවක් තියෙන්නේ හත්තිපාල ජාතිකයෙන්මයි. අන්තිමට ඉතුරු වෙන 8 දිනක් ගැන කියන 8 දිනාගෙන් එක්කෙනෙක් අන්තිමට නිවන් දකින කෙනා තමයි මලීදේව මහරහතන් වහන්සේ. මේ එකම බුදු පිරිස. අර රජුරු, පුරෝහිත බ්‍රාහ්මණය, දරුවෝ 3 දෙනා, මේ ඔක්කොම රජ සම්පත් පවා ඔක්කොම අතහැරලා ගියානේ. ඊට පස්සේ මේ නගරවලට එන අය කොහොම මේ නගර පාලුවේයි, කොහොම මේ නගරවල හිටපු අය, කොහොම මේ රජවරු කියලා අහනකොට මේ සුරාසොඬුන්ගෙන් තමයි ඇවිල්ලා ඇහුවේ. ඒගොල්ලෝ තමයි කිව්වේ ඒගොල්ලෝ නිවන් හොයාගෙන යන්න ගියා කියලා. දැන් සසර කෙරවල හොයන්න යන්න ගියා. එහෙම කියපු එදා හිටපු සුරාසොඬුන් 8 දිනක් පිළිබඳව හත්තිපාල ජාතිකයේ වෙනම සඳහන් කරලා තියෙනවා. එහෙනම් මෙතන මේ පිරිසත් ප්‍රාර්ථනා කරනවා දීපංකර පාදමූලියෙන් නිවන් යාගන්න බැරි වුණොත් ඔබ වහන්සේ ළඟ නිවන් දකින්න අපි එනවා කියලා මේ පිරිස සඳහන් කරනවා. යදි මස්ස ලෝකනාතස්ස චිරජ්ජිස්සාම සාසනං අනාගත මහි අද්ධානී හෙස්සාම සම්මුඛායිමං. මේ පිරිස සඳහන් කරනවා ඉදින් මේ ලෝකනාතයන්ගේ සස්න වරදමෝ නම්, ඒ කියන්නේ මේ ශාසනය අපිට වරදමෝ නම් පෙරදුනේ නම් අනාගත කාලයේහි මොවුන් හමුවන්නම්හ. අනාගත කාලයේ මොවුන් හමුවෙන්නම්හ. අපි
මේ මුන්වහන්සේ හමුෙන්න දෙනවා කියලා සඳහන් කරනවා. යම්සේ මිනිස්සු ගං හෝ තරණය කරන්නාහු පූතිමුඛ තීර්ථය වරදයට තොටෙහිගෙන මහගඟට තරණය කෙරෙද්ද. මෙතන සඳහන් කරනවා යම්සේ මිනිස්සු ගං හෝ තරණය කරන්නාහු පූතිමුඛ තීර්ථය වැරද්ද යට තොටෙහිගෙන මහගඟ තරණය කරන්නේද්ද. මිනිස්සු ගඟ තරණය කරන්න ආහම සඳහන් කරනවා පූතිමුඛ තීර්ථය ප්‍රථම උඩින්ම තියෙන තොටුපලින් යන්න බැරි වුණොත් පල්ලැහැ තොටින් හරියට වෙන්න පුළුවන්. උඩ තොටින් එතර වෙන්න බැරි නම් පල්ලැහැ තොටින් එතර වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේත් එක්ක දිගින් දිගට ආපු බුදු පිරිස මේ විදිහට සංසාරේ උන්වහන්සේගේ ශාසනය තුළ මේ ශාසනයෙන් මෙතනින් නිර්වාණ අවබෝධය කරනවා කියලා තීරණය කරපු අය ඒ ශාසනයෙන් මේ වෙනකොට සෑහෙන්න එතර ගියා. නමුත් අපි උන්වහන්සේට මේ සංසාරේ පුරා බුද්ධ කාරක ධර්ම පුරාගෙන එනකොට අපි හරියට උපස්ථාන කළා. බෝධිසත්වයන්ට අපි උපස්ථාන නොකළා කියලා කියන්න කිසි කෙනෙකුට බෑ. මං උන්වහන්සේට පැන් උගුරක් නුදුන්නා කියලා කියන්න කිසි කෙනෙක් නැහැ. මං උන්වහන්සේට බත් සරලුවක් නුදුන්නා කියන්න කිසි කෙනෙක් නැහැ. මෙතන ලෝකයේ දුර්ලභ කාරණා පහක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. පස්වෙනි එක තමයි කළගුණ දන්න කළගුණ සලකන අය ලෝකේ පරම දුර්ලභයි. අංගුත්තර නිකායේ තික නිපාතෙත් සඳහන් කරනවා මෙන්න මේ කළගුණ දන්න සලකන අය දුර්ලභයි. එතන කරුණු තුනයි පැහැදිලි කරන්නේ. එතනත් සඳහන් කරනවා තුන්වෙනි කාරණාව හැටියට කළගුණ දන්න අය දුර්ලභයි. එනම් භාග්‍යවතුන් වහන්සේ තරම් කළගුණ දන්න අය ලෝකේ කොහෙවත් නැහැ. උන්වහන්සේ පැහැදිලි කළේ යමෙකුගෙන් මේ ජීවිතය ලැබුණේ වතුර උගුරක්ද ජීවිත කාලෙටම ඔහු අමතක කරන්න එපා කියලා. මට මහ ලොකු දෙයක් දුන්නේ. නමුත් ඒ වතුර උගුරට ඔහු මට දුන්නේ උවමනා වෙලාවෙනි. ඔහු කවදාවත් අමතක කරන්න එපා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අපි අමතක කළේ නැහැ තාම. ඒකයි රූපකයෙන් නැතත් තාම අපි කෙරෙහි අනුකම්පාවෙන් වැඩ ඉන්නේ. කොතනද කීවේ? දීඝනිකායේ දෙවෙනි පොතේ 242 පිටුවේ මහා පරිනිර්වාණ සූත්‍රයේ පටන් ගන්න තැන භාග්‍යතුන් වහන්සේගේ පළවෙනි වචනය කියන තැන පැහැදිලි කරලා තියෙනවා මම තාම අතීතයට ගියා කියලා කවුරුවත් කල්පනා කරන්න එපා. තාම අතීතයට ගියේ නැහැ. තාම භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ නිසා රූපකයෙන් නැතත් අපි කෙරෙහි අනුකම්පාවෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ඉතුරු කළා. මේ ධාතුන් වහන්සේ කොයි තරම් බලවත්ද? කුඩා ධාතුන් වහන්සේලා බෑටයක් වගේ. බුද්ධ රාජ්‍ය සක්කලවල් කෝටි ලක්ෂයයි. මෙන්න මේ අබෑටයක් වගේ ධාතුන් වහන්සේ පින්නතුනි අපිට බලන්න ගියහම නම් ඉතින් ලකෝට හිතෙන්නේ නෑ දෙයක්. නමුත් මේ ධාතුන් වහන්සේට තියෙන බලය මේ අබෑටයක් වගේ එකම ධාතුන් වහන්සේ මේ හිරුද කෝටි ලක්ෂයක් සඳු කෝටි ලක්ෂයක් පායන කෝටි ලක්ෂයක් සක්වලේ වැඩ ඉන්නවා නම් එකම එක අබෑටයක් වගේ ධාතුන් වහන්සේ නමක් කොතරම් පාරමී සම්පූර්ණ කරලා තිබුණත් ලෞතුරා බුදු වෙන කෙනෙක් මේ සක්වලේ බුදු වෙන්න වඩින්නෙම නෑ. පසේ බුදු වෙන කෙනෙක් මේ සක්වලට වඩින්නෙම නෑ. ඇයි වඩින්නේ නැත්තේ? අර අබෑටයක් වගේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ හින්දා. ඒකෙන් සඳහන් කරන්නේ තාම මහරජුරෝ රාජ්‍යයේ වැඩ ඉන්නවා, තව රජෙකුට එන්න බෑ. ඒ කියන්නේ සර්වඥතා ඥානයේ බෝධි මූලයේ ලැබනවත් සමගම කෝටි ලක්ෂයක් සක්වල ග්‍රහණය කළා කියලා සඳහන් කරන්නේ ඒකයි. එතෙක් 10000ක් සක්වල ග්‍රහණය කරලායි තියෙන්නේ. සර්වඥතා ඥානය ලැබෙනවත් එක්කම සක්වලවල් කෝටි ලක්ෂයක් ග්‍රහණය කරනවා. ඒකට පිටින් බුදුවරු පහළ වෙන්න පුළුවන්. ඒකයි මහා සමි සූත්‍රයේ බැලුවේ පිටපැත්තේ ඉන්නවද කියලා. නමුත් මේක ඇතුලේ පහළ වෙන්න බෑ මේ අබෑටයක් වගේ එක ධාතුන් වහන්සේ වැඩ ඉන්නකම්. එහෙනම් මොන තරම් මේ ධාතුන් වහන්සේ ශක්තිමත්ද? එතනින් එහාට පින්නතුනේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේ නියත විවරණය දෙන වෙලාවෙත් ඉස්සරලාම නිමිති 32 පහළ වෙන්නේ මේ වෙලාවේ නියත විවරණ දෙන වෙලාවේ. එහෙනම් එතනින් එහාට සඳහන් කරලා තියෙන්නේ මේ නිමිති 32 පිළිබඳව. ඒ කාරණාව අපි දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා එතනින් එහාට අපිට ආයේ සාකච්ඡා කරන්න තියෙනවා. අද දවසේට
කාලය නිමා වෙලා තියෙන නිසා අද ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමු. වෙනතනි සුපුරුදු පරිදිම ධර්ම දේශනාවේ දායකත්වයේ රුක්ලන්ත මායදුන්න මැතිතුමා හා කමානී මායදුන්න මැතිනිය විසින් උතුම් අරමුණ නිධන ප්‍රාප්තියට පත් වුණ අපවත් වී වදාළ මහා සංඝරත්නයට පින් අනුමෝදන් කිරීමත් කරුණාරත්න විජේසුන්දර පියාණන් ඒනස්ට් මායදුන්න පියාණන් ඇතුළු මියගිය දෙපාර්ශ්වයේම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් රට හා ශාසනය ආරක්ෂා කළා වූ සියලුම රජදරුවන්ට ගිහි උතුමන්ලාට පින් අනුමෝදන් කිරීමත් බොහොම කල්යාණ මිත්‍ර පුණ්‍ය අනුමෝදනාවක් අපිට මේ ශාසනය රැකලා දුන්න රජවරු. නමුත් අපි ඒ ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඒ මහරජවරුන්ට පින් අනුමෝදන් කරන්න මේ කල්යාණ මිත්‍රයින් බොහොම කාරුණික වෙලා ඒ සියලු දෙනාට මේ වෙලාවේ මේ මොහොතේ පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව සිටින සියලුම මහා සංඝරත්නයටත් සුජීවත්ව සිටින මෑණියන් දෙපළටත් පින්කමට සහභාගී වූ සියල්ලන්ගේම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කරමින් සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් පින් පමුණුවමින් අපි සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.